தருவாங்க சாதியமா அப்படின்ட்டு. මම එනවද කියන එක පොඩ්ඩක් තාවුරු කරගන්න මම මේ උඩම ඉන්න පුතාගෙන් ආන්නම් අචිර ඔයා මේ මගේ සවුන්ඩ් එක ඇහෙනවද පුතා ඔව් සර් ඇහෙනවා ඇහෙනවා නේද මේ පැහැදිලි නේද මේ view එක පැහැදිලි නේද ඒක ඇවුල දුක් නැහැ නේද බලන්න හොඳයි එහෙනම් සුබ රාත්‍රියක් 2023 උසස් පෙළ දරුවන්ටයි सहायोगी उपरी සෑම අවුරුද්දකම කරන විදිහට අලුතින් මෙහෙම පන්තියක් පටන් ගන්නකොට මම දෙමව්පියෝයි දරුවෝයි එක්ක කතා කරන කාරණා කීපයක් තියෙනවා. අනේ කාරණා කීපය කතා කරන්න තමයි මේ වෙලාව වෙන් කරගත්තේ. ඒ අතරතුර මම ඔබට ගණිත ගැටලු දෙකක් හෝ තුනක් වෙලාව ලැබුණොත් තුනක් එහෙම නැත්නම් දෙකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව මම පසුවට කියන්නම්. මුලින්ම මට පැහැදිලි කරන්න ඕනේ මේ උසස් පෙළ ගණිතය ඔබ අවුරුදු 11 30 එකේ ඉඳලා 5 වසරකට ප්‍රාථමික අංශයේ ගණිතය හදාරනවා. ඊට පස්සේ 6 වසරින් ඉඳලා 11 වසරකට ගණිතය හදාරනවා. ඒ හදාරලා ඔබට මේක එක්තරා සම්දිස්ථානයකදී ඔබට දෙනවා එක තෝරා ගැනීම. මේ සම්දිස්ථානයේදී ඔබට දීලා දෙනවා තෝරා ගැනීම. ඔබට පුළුවන් ගණිත අංශයට යන්න, ජීව විද්‍යා අංශයට යන්න, වාණිජ්‍ය අංශයට යන්න, කලා අංශයට යන්න, එහෙම නැත්නම් තාක්ෂණික අංශයට යන්න, ඒ වගේ අර ප්‍රධාන ධාරා කීපයකට වෙන් වෙන්න අවස්ථාව දීලා දෙනවා. මම හිතන්නේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්න ඕනේ ඔබ ඔබට කැමති දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා තීරණයක් ගන්න පුළුවන් අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. නිකම්ම හිතලා බලන්න 6 වසර ඉඳලා 11 වසර දක්වා ඔබට කැමති දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් දීලා තියෙනවා. මම හිතන්නේ දීලා තියෙනවා සෞන්දර්ය විෂයන් සහ අර විෂයන් කීපයක් තෝරන අවස්ථාවේ පමණයි. ඒ හැරගත්තොත් ඊතුරු සියලුම අවස්ථාවල ඔබට සිද්ධ වෙනවා ඒ දෙන විෂය කොටස විෂය හදාගන්න. ඒක තමයි අපිට සිද්ධ වෙලා තියෙන දේ. දැන් මගේ අවබෝධය හැටියට අපි මෙන්න මෙහෙම හිතුවා. හිතලා බලන්න. දැන් ඔබ උපදිනකොටම ඔබට අයිති ජාතිය සහ ආගම තීරණය වෙනවා. පස්සේ නම් ආගම ඕන වෙනස් කරන්න පුළුවන්. නමුත් ජාතිය තීරණය වෙනවා ආගමත් තීරණය වෙනවා. එතකොට කෙනෙක් තමුන්ගේ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක ගන්න තීරණයක් තමයි මේ ගණිතය ඉගෙන ගන්න තීරණය. ඇත්ත වශයෙන්ම උසස් පෙළේදී ගණිතය ඉගෙන ගන්න තීරණය ගැනීමම කෙනෙක්ගේ ජීවිතයේ දෛවෝපගත අවස්ථාවක්. ඒක මම අතිශෝක්තියෙන් මම ගණිතය උගන්වන ගුරුවරයෙක් නිසා හෝ මම ගණිතය යම් ප්‍රමාණයකට හදාරපු කෙනෙක් නිසා ඒ ගැන උත්පාදක් වන්න කියන කතාවක් නෙමෙයි. පැහැදිලිවම කෙනෙක් තමුන්ගේ ජීවිතයේදී ගණිතය ඉගෙන ගන්න තීරණය කිරීමම ඒක අති විශිෂ්ට අවස්ථාවක්. ඒක අති විශිෂ්ට අවස්ථාවක්. මොකද ඒ අවස්ථාව සෑම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. සෑම කෙනෙකුටම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් සමහර විට ඔබ මේ තීරණය ගන්න ඇත්තේ ගොඩාක් ගැඹුරට හිතලා, ගොඩාක් කල්පනා කරලා, ගොඩාක් අවබෝධයක් අරගෙන එහෙම නොවෙන්න පුළුවන්. යාළුවෝ කරනවට, එහෙම නැත්නම් ගෙදරින් කියනවට, එහෙම නැත්නම් තමුන්ට හිතනවට මේ තීරණය ගන්නවා. හැබැයි ඔබ පසු කාලයක තීරණ ගනිවි
වැඩි කරන ඔබස් ඔබ තේරුම් ගනිවි ඔබ ගණිතයේ ඉගෙන ගැනීම සඳහා ජීවිතයේ මේගත් තීරණය ඉතාම වැදගත් දයෝබගත තීරණයක් ඒක ඔබට වැඩි කරන ඔබස් තේරෙන්න පටන් ගන්නවා අවුරුද්දක් විතර යනකොට ඔබට තේරෙන්න පටන් ගන්නවා මම මොන තරම් වටිනා තීරණයක්ද මේ ගත්තේ ඔබ ඊට වඩා වයසට යන අවුරුදු 25ක් 30ක් යනකොට තේරුම් ගන්න මම ඒ ගත්ත තීරණේ කොයිතරම් වටිනද මගේ වයස දෙනකොට ඔබ ඊටත් වඩා තේරුම් ගන්න ඒක දැම්ම ඔබට කියන්න බෑ කොහොමද මගේ වයස දෙනකොට මේක වටිනාකම තේරෙන්නේ ඔබ මේ ජීවිතයේ ගත්ත තීරණේ කොයිතරම් වටිනවද අපි දන්නේ නැහැ දැන් මේ මගේ ඉස්සරහා ඉන්න දරුවා අතරින් කී දෙනෙක් ගණිතය සම්බන්ධ ආචාර්ය උපාධි ගන්නද කී දෙනෙක් භෞතික විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධි වලට එයි පරිගණක විද්‍යාඥයෝ කී දෙනෙක් ඉදිරියේද ඉංජිනේරුවෝ ඉදිරියේද ගුරුවරු ඉදිරියේද හරි අපි දන්නේ නැහැ හැබැයි ඒ ඕනම කෙනෙක් මෙතන ඉඳ ඉඳ තියෙනවා හරි එතකොට ඒ ඕනම කෙනෙක්ගේ ජීවිතය තුළ තියෙන දක්ෂතාවය ගණිතයේ ඔබ මට්ටම් කරනවා ගණිතයේ ඊතරම්ම සුන්දර විෂයයක් ඒක කොච්චර සුන්දර විෂයක්ද කියනවා නම් ඕගොල්ලන්ට ජීවිතේ පළවෙනි වතාවට අවස්ථාව ලැබෙනවා ඕගොල්ලන්ගේ මේ ඔළුවේ ඇතුලේ තියෙන මේ මනස කොහොමද වැඩ කරන්නේ කියලා තමුන්ටම අවබෝධ කරගන්න. මම හිතන්නේ ඔබ පොතේ ගණිත ගැටලු විසඳුවා. ඔබ අවුරුදු 11ක් විශ්ව ගණිතය ඉගෙන ගත්තත් මම විශ්වාස කරන්නේ නැහැ ඔබ එක දවසක්වත් පුටුවක ඉඳගෙන එහෙම නැත්නම් සෑහලුවේ හිතන්න ඇති කියලා මගේ මේ මොලේ කොහොමද වැඩ කරන්නේ. ඔබ හිතන්නේ නැහැ. එහෙත් ඔබට අවස්ථාව ලැබෙනවා උසස් ගණිතය කියන එක ඉගෙන ගැනීම සඳහා දොරටුවෙන් ඇතුල් වෙන්න. මෙන්න මේ ගණිතයේ විෂය තෝරා ගැනීමත් එක්ක උසස් පෙළට ගණිතයේ විෂය තෝරා ගැනීමත් එක්ක ඔබ විශාල අවකාශයකට ඇතුල් වෙන දොරටුව ළඟට එනවා මෙතනින් එහාට ඔබ මේ විෂයත් එක්ක ජීවත් වෙන විදිහ අනුව ඒ අවකාශයේ කොයිතරම් ඉඩක ඔයාලට සැරිසරන්න ඉඩ දෙනවද කියන එක තීරණය වෙනවා ගණිතයේ ඊතරම්ම සුන්දර විෂය හරි ඒ නිසා තමයි ගණිතය කියන්නේ විද්‍යාවේ රැජින කියලා queen of the science කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ මිනිස්සයා මේ ඈත අතීතයේ ඉඳලා ගල් යුගයේ ඉඳලා මේ දක්වා මේ මිනිස්සයාගේ මේ ශිෂ්ටාචාරය ආවනම් අන් මේ ශිෂ්ටාචාරයේ මේ ලැබපු සෑම දිනුවකම පදනමේ තියෙන ගණිතය. ඔබ පරිගණක විද්‍යාව ගත්තා, ඉංජිනේරු විද්‍යාව ගත්තා, භෞතික විද්‍යාව ගත්තා, රසායන විද්‍යාව ගත්තා. ඒ සියල්ලේ මූලික පදනම ගණිතයේ මත ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඔබ එහි තියෙන සම්බන්ධතා යම් කිසි දවසක දැක්කොත් එක එක ප්‍රමාණවලින් දකින්න ඕන. ප්‍රථම උපාධියක් ගත්ත එක්කෙනාට වැඩියෙන් පේනවා විශේෂ උපාධියක් ගත්ත එක්කෙනාට. විශේෂ උපාධියක් ගත්ත එක්කෙනාට වඩා පේනවා පශ්චාත් උපාධියක් ගත්ත එක්කෙනාට. ඒක උනේ ඉංජිනේරු විද්‍යාව වගේ කෙනෙක් හැදෑරුවොත් එන්නේ යාට පේනවා මේ ගණිතේ කොයි විදිහකට මේ තාක්ෂණයට යෙදෙන්නේ කියලා. භෞතික විද්‍යාව ඉහළට ඉගෙන ගන්න යන එක්කෙනෙකුට පේනවා මේ භෞතික විද්‍යාවේ සිද්ධාන්ත කොහොමද ගණිතය තුළ පැහැදිලි වෙන්නේ කියලා. පරිගණක තාක්ෂණය ඉගෙන ගන්න කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න හිතේදී ආගෙන කෙනෙක් ඉන්නවා නම් එයාට පේන්න ගන්නවා මේ අරුම පුදුම දැනුම කොහෙන්ද මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔබ මේ සෑම ශ්‍රේෂ්ඨයකම කොයි පැත්තකට ගියත් ඔබට අවසානයේ පේනවා ගණිතයේ තියෙන සුන්දරත්වය. ඉතින් මේ සුන්දරත්වය යම් ප්‍රමාණයකට විඳපු කෙනෙක් ඇදී මම මේ සුන්දරත්වයෙන් මේ වයසට ඇවිල්ලා සතුටු වෙන කෙනෙක්. ඒක ඒ තරම්ම සුන්දර අත්දැකීමක්. ඔබ මේ ජීවිත කාලේදී එක දවසක් හරි අසීරු ගණිත ගැටලුවක් විසඳලා ඒකෙන් සතුටු වෙලා තියෙන විදිහට මෙනෙහි කරලා බලන්න. එහෙම අසීරු ගණිත ගැටලුවක් විසඳලා ඒ සතුටක් ඕගොල්ලෝ ලබලා නැත්තම් උසස් පෙළ ගණිතයේදී අන්නේ අවස්ථාව ඔබට ලැබෙයි. අසීරු ගණිත ගැටලුවකට මනස වෙහෙසලා 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 එක්තරා මොහොතකදී එහි විසඳුම ගන්න පහළ වෙච්ච වෙලාවට ඒ දැනෙන සතුට විඳපු කෙනෙක් ගණිතයට ඇත්තටම ආදරය කරනවා ගණිතය ඇත්තටම මේ විදිහේ රහස් හොයාගෙන යන්න යන ලොකු කුතුහලයක් අත ගන්නවා මේක ඒ තරම් මහා විශාල සාගරයක් වගේ විශේෂ මේක තියෙන සියලු දේ කිසි කෙනෙකුට තනි බුද්ධලේකට අධ්‍යයනය කරලා ඉවර කරන්න බැහැ කිසි කෙනෙකුට ඒක කරන්න බැහැ ඒ තරම් විශාලද වැවිච්ච පැතිරිච්ච ගැඹුරු විශයක් ඒ සුන්දරත්වය ඒක දින සුන්දර බව
ඒක තියෙන මේ මනසේ ගණිතයේද මනස විහිසුවා. මේ මනසේ ගුණ නැගෙන මේ ස්වභාවය අත්විඳින්න ගත්ත දාට ඔගලන්ට තේරෙයි කොයිතරම් සුන්දර අත්දැකීමක් ගණිතයත් එක්ක තියෙනවා කියලා. ඒකට හේතුව ඔබ දන්නා ඇති ගණිතයට තරම් ඇඩික් වෙන්නේ නැහැ සබ්ජෙක්ට් එකක් ගත්තොත් මිනිස්සු වෙන කිසිමයක්. ඒ තරම් ගණිතයට ඇබ්බැහි වෙනවා. ගණිතයේ මේ ලස්සන සුන්දරත්වය දකින්න මනස පුහුණු කරපු කෙනාට ඒක නොදැක ඉන්න බැරි තරම් ඒක නොදැක ඉන්න බැරි තරම් ඒක සුන්දර දසමක්. දැන් එකමඩ හිතන්න ඔබ ට්‍රිප් එකක් ගිහිල්ලා ඒ ඉන්න දන උදේ පාන්දර එළියට බහමම ලස්සන පරිසරයක් පේනවා නම් ඒ මුළු දවසටම මේ සුන්දර හැඟීමක් මේ මනසට පහළ වෙනවානේ. අන්නේ වගේ දෙයක් තමයි අසීරු සිද්ධාන්තයක් වටහා ගත්තාම එහෙම නැත්නම් අසීරු ගැටලුවකට මනස වෙහෙසලා 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 අවසානයේ ඒක ජයග්‍රහණය කරපුවාම ඒ තියෙන රහස අවබෝධ කරගත්තාම දැනෙන සතුට. ඉතින් ගණිතය එවැනි සුන්දර විෂයක්. මම මේ ගැන මෙච්චර මේ කියන්නේ ඔබ ඒක හදාරන්න යම් කිසි අද දිනේ හෝ ඊයේ හෝ පෙරේද හෝ මීට පෙර හෝ යම් දිනක ඔබ තීරණයක් ගත්තා නම් ගණිතය ඉගෙන ගන්න ඕනේ මම කියලා ඒක ජීවිතයේ දයෝබරද අවස්ථාවක්. ඔබට ඒකට හේතුව වෙන කිසිම තැනකදී ඔබට මේ ගණිතය ඉගෙනගෙන යන්න ඒ අවශ්‍ය ශක්තිය ධෛර්යය ආරම්භක ශක්තිය ලැබෙන්නේ. ඒක ලැබෙන්නේ මේ උසස් පෙළ ගණිතයේ කියන මේ දොරටුව තුළින් පමණමයි. ඒතර මට ඔබට මුලින්ම කියන්න තියෙන්නේ ඔබ මේ ඉගෙන ගන්න ආව විෂය මේක දේවත්වයෙන් සලකලා නිකන් ඒකට ලොකු භක්තියකින් ඉගෙන ගන්න ඕන විෂය. දැන් ඔබ දන්නවා ඔය මියුසික් කරන්නේ. එතකොට නාට්‍ය චිත්‍ර එතකොට මාෂල්ලා කරන්නේ. ඔබ දන්නවා ඒගොල්ලෝ මේ විෂයක් ඉගෙන ගන්නකොට ඒකට ආත්මිකව බැඳෙනවා. ඒ බැඳුනොත් තමයි සංගීතය පුළුවන් වෙන්නේ. නැටුම් පුළුවන් වෙන්නේ. චිත්‍ර පුළුවන් වෙන්නේ. මාෂල් ආර්ට් එකක් පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ විෂයක් තමයි ගණිතය කියන්නේ. ඒක ජීවිතයත් එක්ක බැඳිලා ආසාවෙන් ඒක තියෙන රහස් කුතුහලයේ හාරවසර බලන්න දකින්න තමන්තුර විශාල පෙළඹවීමක් අඩගන්නට ඕන. ඉතින් මට ඒ කාරණේ මුලින්ම කියන්න ඕනේ. මට සමහර දේවල් අමතක වෙයි කියලා බයට මම කරුණු කීපයක් ලියාගත්තා. ගණිතය ඉගෙන ගන්න කෙනෙකුට තමුන්ගේ මනස තුළ හටගන්න විශේෂ හැකියාවක් කීපයක් තියෙනවා. එකක් තමයි තීරණ ගැනීමේ හැකියාව. යම්කිසි තීරණයක් නිරවුල්ව ගැනීමේ හැකියාව. අපි කියන්නේ අර බයස් වෙන්නේ නැතුව කියලා. ඒ කියන්නේ ගැති වෙන්නේ නැතුව නිරවුල් මනසකින් යම්කිසි තීරණයක් ඍජුව ගැනීමේ හැකියාව ගණිතය ඉගෙන ගන්න කෙනෙකුට ලැබෙනවා. ඒ නිසා තමයි ගණිතය ඉගෙන ගන්න අයට ගණිතය ඉගෙන ගන්න අයට රැකියා ශාස්ත්‍රයේදී විශාල ඉල්ලුමක් තියෙනවා. ඔබ දන්නවා සමහර පෞද්ගලික ආයතනවල කලමනාකරණ පුහුණුකරුවන් හැටියට බඳව ගන්න උඩ ඒගොල්ලෝ විශේෂයෙන් බලනවා ගණිතය ආධාරකව. ඒක මම පෞද්ගලිකවම දන්න දෙයක්. සමහර ඔබ අතර ඉන්න ඔබගේ දෙමව්පියෝ පවා ඒක දන්නයි ඉන්න පුළුවන්. ඒ ගණිතය ඉගෙන ගන්න අයට විශේෂ ඉල්ලුමක් තියෙනවා සමහර. ඒකට හේතුව ගණිතය ඉගෙන ගන්න කෙනාට අනිවාර්යයෙන් තමන්ගේ මනස පුහුණු කරන්න වෙනවා. ඔය ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ගේ ඔළුව ඇතුලේ තියෙන ඔය මයින්ඩ් සෙට් එකෙන් ඔය තියෙන මනෝභාවයෙන් ඔයගොල්ලන්ට උසස් පෙළ ගණිතය ඉගෙන ගන්න බැහැ. ඔන්න ඔය මනෝභාවය වෙනස් කරන එක තමයි ගුරුවරයෙක් කියලා මම කරන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා මම වැඩිමොන කරන්නේ මම ඔන්න ඔය මනෝභාවය වෙනස් කරන්න උත්සාහ කරනවා. මගේ ඉගැන්වීම ඇතුලේ මම වැඩියෙන්ම කරන්න උත්සාහ දරන්නේ ඒක. මොකද මම ඊටාම මුලින් දන්න දේ තමයි ගණිතය ඉගෙන ගන්න කෙනාට තිබිය යුතු විශේෂම දෙයක් තමයි තීරණ ගැනීම. හැබැයි ඒ වගේම තීරණ වෙනස් කිරීම. ඒ දෙකම එක වගේ වැඩ කරන්න ඕන වලු. ඒ කියන්නේ අපි යම්කිසි තීරණයක් අරගෙන විසඳුමක් හොයාගෙන හොයාගෙන යනකොට අපිට අතරමඟදී තේරෙනවා නම් අපේ මේ විසඳුම මාර්ගයේ වැරදි කියලා. අන්නේ වැරද්ද අවබෝධ කරගෙන ෂණිකෝ වෙනත් මාර්ගයකට මාරු වෙන තරම් මේ මනස පුහුණු කරගන්න. ඉතින් ඒක මේ ඔගොල්ලෝ මේ ටික අරවාම හිතන්න එපා. දැන් මම මේවා ටික කොහොමද කරගන්නේ? නෑ, ඒක කරන්නේක තමයි ගුරුවරයාගේ කාර්යය. හරි? ගුරුවරයාගේ කාර්යය ඒකයි. ඒත් මම දන්නවා දරුවෙකුට ගණිතයේ උසස් පෙළ ගණිතයෙන් සමත් කරන්න නම් එයා හොඳ ශිෂ්‍යයෙක් කරන්න නම් අනිවාර්යයෙන්ම එයා තීරණ ගැනීම හැකියාව ඇති කරන්න ඕනේ. ඒක මගේ ඉගැන්වීම ඇතුළේ ඔගොල්ලෝ මාත් එක්ක හිටියෝ. ඔබට වැටහෙන්නේ මම පුරුදු කරන්නේ මේ
කොහොමද තීරණයක් ගන්න? ගැටලුවක දත්ත කියවලා අපි කොහොමද තීරණයකට යන්නේ? ඒ තීරණේ වැරදි නම් කොහොමද අපි ඒක අතරමඟදී වෙනස් කරන්නේ? ඔබ මතක තියාගන්න ගණිතයේ විතරක් නෙමෙයි ජීවිතයේදී අමාරුම දේ තමයි වැරද්ද අවබෝධ කරගෙන ශනිකව හරි බීඳ දෙන එක. කොනිකවට විතර බලන්න මම කියන දේ පොදු. ඒක ගණිතයේදී තමයි ඒක ජීවිතයේදී තමයි. ඒක හරි අමාරු. නමුත් ගණිතයේ දක්ෂයෙක් වෙන්න ඔබට ඒ හැකියාව තිබිය යුතුයි. ගණිතයේ දක්ෂයෙක්. තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි පළමු කොට ඔබගේ මාන්නය අයින් කරන්න. මොකක්ද තියෙන මාන්නය? මම අදහස් කරන මාන්නය. මොකක්? මේ මට බොළුවා මම වැද්දා. මට හැම එකම බොළුවා. මට හැම එකම බොළුවා වෙන්න ඕනේ. අන්නේ වගේ තියෙන අදහස් එක්ක ඔබට ගණිතය ඉගෙන ඉස්සරහට යන්න. ඒ වෙනුවට ඔබ ඇති කරගන්න ඕනේ නිදහස් මනසක්. මොකක්ද? ඔයා යන්නේ කියන මනසක්. මේවා මට හොයන්න ආසයි. මේක මට දකින්න ආසයි. ඒ වෙනුවෙන් මම කොයිතරම් මහන්සි වුණත් මට ඒක මහන්සියක් නෙමෙයි කියන්නේ. ඕන තරම් මට වරදින්න පුළුවන්. ඕන තරම් මට බැරි වෙන්න පුළුවන්. හැබැයි මම මේ මාස 31 ඇතුලේ, ඒ කියන්නේ දැන් දෙකක් ගිහිල්ලා ඉවරයි. 29 ඇති ඉන්නේ. මේ මාස 29 ඇතුලේ මට කළ යුතු දේ තමයි මම කළ යුතු දේ තමයි මේ මම නොදන්න දේවල් අන්නේ නොදන්න දේවල් ටික දැනගැනීමේ කුතුහලය. එහෙම නැතුව මම පොර කියලා ඉස්සල්ලාම ප්‍රතිරූපයක් මවාගත්තොත් ගණන් 10ක් හදනකොටම ඔබ වැටිලා ඉවර වෙනවා. මොකද ඔබට එහෙම සරල දේවල් හසුරවන්න මේකදී හම්බෙන්නේ නැහැ. මේකදී ඔබලන්ට සිද්ධ වෙනවා මේ තියෙන ගණිත ගැටලු මේ තියෙන සිද්ධාන්තත් එක්ක හැප්පෙන්න. ඒවා තේරුම් ගන්න. ඒවා අරමුණු තේරුම් ගන්න. ඒවා ඇතුළත තියෙන සම්බන්ධතාවය ගන්න. ඉතින් ඒ සියල්ලටම පළමු කොටම තියෙන්න ඕනේ මේක හොයා යාමේ ආසාව. හොයා යාමේ ආසාව හදා ගන්න තමු පුද්ගලයේ මහා ලොකු චරිතයක් කියලා ඉදනට වඩා. හැබැයි ඒ හොයා යාම අවසානයේ එක්තරා දවසකදී ඔයාලට තේරෙනවා මම වැඩකාරයෙක් කියලා. මම දක්ෂයෙක් කියලා තේරෙන තැනක් තියෙනවා. අන්නේ තැනට එනකන් මේ කටයුත්ත කරගෙන යන්නේ මනෝභාවය හදන්න. ඉස්සලාම් තියෙන්නේ ඒක. නැත්තම් ගණිතය ඉගෙන ගන්න බැහැ ඔබට. ගණිතේ එහෙම නැතුව ඉගෙන ගන්න කියොත් වෙන්නේ අතරමං වෙන්නේ. එක දවසකින් මේ පාර. ඇයි? ගණන් 10ක් ඇල්ලුවොත් 5ක් වෙයි නම් දැන් ඔලවල තියෙන්නේ ඔය ඔලවල ගණිතයේ දක්ෂිය දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඒතකොට නමුත් මෙතෙන්ට ආවට පස්සේ ඔබට එනවා බැරියර් එනවා. බාධා එනවා. අන්නේ බාධාවේදී තමුන්ට තියෙන නොහැකියාව මොකද්ද කියලා හොයන මනසක් තියෙන කෙනා මේකෙන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. මම හොඳම වාක්‍යයක් ඔබට කියන්නම්. 2014 ලංකාවේ ආයලන් සෙකන්ඩ් වෙච්ච දරුවා පත්තරයකට ලියලා තිබිච්ච අදහස මම දැක්කා. ඒ දරුවා රාජ්‍ය විද්‍යාලයේ දරුවෙක්. ඒ අවුරුද්දේ ආයලන් දෙස්ුනේ හින්දු කොලෙජ් එකේ නමේ තමිල් මීඩියම් නමේ සිංහල මීඩියම් වලින් මම කියන දරුවා තමයි ආයලන් ෆස්ට් මීකන් ආයලන් සෙකන්ඩ් සිංහල මීඩියම් දරුවෝ තිය ආයලන් ෆස්ට්. එයා පත්තරයක ඉන්ටර්වියු එකදී එයාගේ අහන අය ඒකේ ඉන්න සංවිධානය කරන පුද්ගලයා ඔබට මේ ගණිතය ඉගෙන ගන්න කෙනෙක් ඇලියෙ මොකද්ද කියන්න තියෙන හොඳම අදහස කියලා මම කිසිම දායක කිසිම මහාචාර්යවරයෙක් නෙවෙයි අහලා නැති ඉතාම ලස්සන අදහසක් කියලා වුණු දානමය දරුවෝ කිව්වා මොකද්ද එයා කියලා තියෙන්නේ හොඳට මතක තියාගන්න මේක තමයි ගණිතය ඉගෙන ගන්න කෙනෙකුට තියෙන ප්‍රධානම දේ මේක හොඳට ගලේකට අකුරක් වගේ විතර ගන්න. මොකද දන්නවද? ඒ ළමයා කියනවා මට කිසියම් ගණිත ගැටලුවක් හෝ සිද්ධාන්තයක් තේරුම් ගැනීමට අපහසු වුණාම මම කෙසේ හෝ ඒ ගණිත ගැටලුව හෝ සිද්ධාන්තය වටහා ගත්තට පසුව කල්පනා කරනවා කවරනම් සිතුවිලි මට නොසිතුණු නිසා මට මේ දේ කරන්න බැරි වුණාද කියන්නේ. ඒ ගැන මම නැවත නැවත මෙනෙහි කරා. මොන ඒ ළමයා කියන වාක්‍ය. මම ගුරුවරයෙක් හැටියට, ගණිත ගුරුවරයෙක් හැටියට මම විශ්මයටපත් වුණා. ඇත්තටම කියනවා මම පුරා සංවේදී වුණා ඒ දාවේ. මේ මගේ ඇස්වල කඳුළු ආවා ඇත්තටම මෙච්චර වටිනා අදහසක් මේ දරුවට කොහෙන්ද ආවේ කියලා. ඒකම තමයි මේක රහස. ඔන්න ඔය රහස ඔය දරුවයි විතරම කරපු රහස ඔබට ග්‍රහණය කරගන්න පුළුවන් නම් ඔබ මේ විශ්ේ ස්ථිර ලෙසම ජයග්‍රහණය කරනවා.
බලන්න ළමයා කිවි මොකක්ද කිසියම් ගණිත ගැටලුවක් හෝ සිද්ධාන්තයක් මට තේරුම් ගන්න අපහසු වුණා. ඒ කියන්නේ ගාන හදන්නත් බෑ තීරික තේරෙන්නේ නැහැ. හැබැයි පසුව ඒක මම දැනගත්තෙද? එයා මොකද්ද මෙනෙහි කරලා තියෙන්නේ? කවරනම් සිතුවිලි නොසිතුණු නිසා. ඒ කියන්නේ මොන මොන සිතුවිලි මට ආපු නැති හින්දාද මට මේක බැරි වුණේ. ඒගෙන මම නැවත නැවත හිතුවා. බලන්න කොයි තරම් අගණ උදාහරණයක්. මගේ මේ මුළු ජීවිතේ මට කිසිම දායක මේ උසස් පෙළ ගණිතය ඉගෙන ගන්නේ නෙමෙයි මම හිතන්නේ එතන ඉහා වුණා. ඊවානේ රත්තරන් අදහසක් මම අහලා තිබුණා. ඒක ඒ තරම් වටිනවා. මම මේ කිව්ව දේ ඔබට ජීවිතයේ අද මේ පළවෙනි දවසේ ග්‍රහණය කර ගන්න පුළුවන්කම ඔබ ඇත්තටම මේ විශ්ේ ඉතාම සැහැල්ලුවෙන් ඉගෙන ගන්න. ඔය කිසිම ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ. කිසිම බාධාවක් එන්නේ නැහැ. ඒ සියලු බාධා වලින්නේ ඔබ ඔබ ගැන මවා ගන්න අනවශ්‍ය ප්‍රතිරූපේ හරහා. පොඩි දෙයකින් වැටෙනවා නම් ගාන හදාගෙන ඉඳලා ඔබ වැටෙනවා නම් මේ විශ්ේ ඉගෙන ගන්න බැහැ. සැහැල්ලුවෙන් නිදහසේ මම දන්නේ නැත්තේ මොකක්ද? මට තේරෙන්නේ නැත්තේ මොකක්ද? මොකක් නොසිතුම නිසා මට ඒක බැරි වුණාද? අන්නේ පරේෂණයේ ඔගොල්ලෝ මේ අවුරුදු දෙකමාර ඇතුළත කළොත් මේ කාලය තුල ඔබ කර නිසක ලෙසම ඔබ ජයග්‍රහී වෙන්න. මට කියන්නේ දෙන්නේ මේ විශේෂ සම්බන්ධයෙන්. මම තව එකම එක උදාහරණයක් කතා කරලා මේ කොටසින් අයින් වෙනවා. මම නිතර ළමයින්ට දෙන උදාහරණයක් තියෙනවා මේ ගණිතය ඉගෙන ගන්න කෙනාගේ ස්වභාවය. අපි හිතමු අලුත බොහෝ වෙච්ච කමාන්ඩෝ වඩේව දෙන්නේ විශාල ඝන කැලෑවක් නැත්තේ ඇතුළත තියෙන කිසියම් ඉලක්කයක් වෙත යවන්න දැන් මේකෙන් පිටත් කරනවා. එන්නම යන්න යන්නේ එකම ඉලක්කෙට කියන්නේ මහා කැලෑයක් නැති දින මොකක් ඉලක්කයක් අඳුන්ගත තරවටරි මොකක් හරි කියන එහෙම නැත්නම් කැම්ප් එකක් දැන් මේ දෙනගේ කොහොම එක කොටසක් තමයි මේ දෙනා මේ කැලේට ඇතුල් කරන්නේ. ඒ දෙනා දෙන ඔක්කොම අවශ්‍ය උපකරණ දෙනවා GPS ඒවා බලන්න මැප් එක ඔක්කොම. හැබැයි එක්කෙනෙක් කිසිම වැරද්දක් නැතුව පාර හොයාගෙන අර තැනට යනවා. එක්කෙනෙක් දසවතාවක් 15වතාවක් පාර වරද්දගෙන මුළු කැලේ කරක් ගාලා ඒ ගාලා මේ ගාලා අවසානයේ එයා ඉලක්කෙට එනවා. මම ඔබගෙන් අහුවොත් ප්‍රශ්නය කැලේ ගැන වැඩි දැනගත්තේ කවුද කියලා. सुंदर ඒ අතරමං වීමට කිසිසේත් බය වෙන්නේපා. ඕනෑතරම් බැරිකම් වෙයි, ඕනෑතරම් නොහැකියයි. ඒ සෑම විටම හරියට මොකද්ද වෙන්න මනසින් ඉන්න. එතකොට අර කැලේ අතරමං වෙච්ච සොල්දාදුවා කියන ඕගොල්ලෝ අන්තිමට විභාගෙට මාස 6ක් විතර තියලා මට ඇත්තටම ඕගොල්ලන්ට මාන්න දෙයක් නැහැ. එහෙම ළමයින්ට මට ඇත්තටම අන්තිම මාස 4ක් විතර මාන්න දෙයක් නැහැ. නිකන් කියනකොට මේගොල්ලෝ ඉල්ලලා ඉන්නවා. ඒ තත්ත්වෙට පත් වෙනවා. ඉතින් ඒක තමයි ගණිතයේ දැන් මම කියවනේ ගණිතයේ සුන්දරයි කියලා. මේක හරිම විශ්මයජනකයි කියවනේ. මම පොඩි බොහොම මේ සුන්දර ගැටලු දෙක තුනක් මගේ ළඟ තියෙන මම තෝරගත්ත ඔබත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. හරි? මේ ගොලකැලේ පොඩි බෑන්ඩ් එක ගන්න මේක පොඩි වැඩක්. හැබැයි මේක තුලින් ඔබ දකිවි මේ මැස් කියන්නේ කොච්චර සුන්දර අදහසක්ද? ඒක ඇතුලේ කොයිතරම් ලස්සන සිතුවිලි ක්‍රියාත්මක වෙනවද? අපි නොසිතන අරුම පුදුම දේවල් මේ ගණිතය ඇතුලේ කොයි තරම් ක්‍රියාත්මක වෙනවද කියලා. මේකයි ගන්න දියාගන්න ඕනේ හදන්න විතරයි ඕනේ. හරි? පුළුවන් නම් මම මේ දින ගාන හදන්න. මේක ඉතාම සරල දෙයක්. ඔබට ඕ ලෙවල් දැනුමින් කරන්න පුළුවන් දෙයක්. හරි? ඔබ දන්නවා අපි මේ ජීවත් වෙන පෘථුවේ තියෙනනේ සමකය කියලා එක. මම කියලා දෙන්න ඕනේ නැහැ.
දැන් මම මේ සමකය මෙහෙම අඳින්නකො ඔන්න මම සමකය යන්න හරි වටේට දින අපි දැන් දින මේ වෘත්තාකාර ලයින් එක අපි ඉදමු මේ පෘථුවිය අරේ R කියලා අපි හිතමු මේකෙන් උගලන් වල ලස්සන අයිඩියා එකක් එනවා නේද මේක කරන්න ඔල කැලුවේ මෑන දෙන්න දෙන්න මේ ටග් ගාලා කරන්න පුළුවන් දෙයක් නේද අපි ඉදමු මේ පෘථුවිය අරේ R කියලා හරි දැන් අපි කමයක් අරගෙන මේ සමකයේ වටේට මෙහෙම උතනවා මේ ප්‍රැක්ටිකලි කරන්න දැන් කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අපි සමකයේ වටේට මෙහෙම කමයක් අරන් හිතුවා කියන්නේ එතකොට මේ කමේට යම් කිසි දිගක් තියෙනවනේ මම අහන්නේ කොච්චරද කියලා හරි කමේට යම් කිසි දිගක් තියෙනවා කියලා තියෙනවා මේ ආරම්භය හරි නිකන් හමුවොත් එහෙම කාට හරි කියන්න පුළුවන් නේ මේ දීලා තියෙන ඩේටා වලින් කියන්න බලන්න කමේ දිග කොච්චරද කියලා මේ වටේ උතන මේ දීලා තියෙන ඩේටා වලින් ගන්න කියන්න පුළුවන් ඈ කවුරු හරි කියන්න ඕනේ හරි මේ කියන්නේ 2πr 2πr excellent good 2πr මේක අපි දිග 2πr දැන් කෙනෙකුට ඕන වෙනවා ඔය සමකයේ වටේටම කඹය එලන්න හැබැයි සමකයේ ඉඳලා මීටරයක් එහායි මම q එක තේරුම් ගන්න ඒ කියන්නේ දැන් අපි දුම් සමකයේ මිනිහ හිටගෙන ඉන්නවා කියලා ඒ මිනිහා ඉඳලා මීටරයක් ඇහැෙන් කඹේ ඉරන කියන්නේ. එතකොට ඒ කියන්නේ සමකයේ වටේට කඹයක් ගෙනියනවා. හැබැයි ගෙනියන්නේ අර පෘථුවියේ ගෑවෙන්න නෙමෙයි. පෘථුවිය ඉඳලා මීටරයක් ඇහැයි. හරි? පෘථුවියේ ඉඳලා පෘථුවි දුස්තේ ඉඳලා සමක ලයින් එකේ ඉඳලා මීටරයක් එහා තියෙන විදිහට වටේට කඹයක් ගෙනියන්න ඕන වෙනවා. හරිද? දැන් දේවාලනේ කියන්නේ ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඇඳලා බෙන්නොත් මේ වගේ එකක්. දැන් මෙහෙම පෘථුවිය තියෙනවා. මෙන්න මේ වගේ එකක් වෙනවා මොකද කියන්නේ. අපි මෙන්න මෙහෙම. ඒ කියන්නේ මීටරයක් එහායින් තමයි දැන් කඹේ තියෙන්නේ. පෘථුවි පෘෂ්ඨයේ ඉඳලා සමකයේ වටේ. මම අහන්නේ මේ කඹේ මේකේ අතර දිගේ වෙනස කීයද කියලා. මේ කඹේ මේ කමේ අතර දිගේ වෙනස කියලා කීයද කියලා මම ඔබට පොඩි උදව්වක් දෙනවා පයි වල අගය 3.14 කියලා භාවිතා කරන්න ඔබට අවශ්‍ය වෙනවා හරි ඔබ දකින්නේ ගණිතයේ දින සුන්දරව මම ඒකට මේ උදාහරණ තෝරගත්තා මම කිව්ව කාරණේ තේරෙන්නේ නැති කියලා මම හිතනවා සමකයේ වටේට සමකයේ දිගේ කමයක් කියලා ඊළඟට සමකයේ ඉඳලා මීටර 1ක් ඈත හිටින විදිහට පෘථුවියේ උඩ ගෑවෙන්නේ නැහැ අවකාශයේ කමේ තියෙන මෙහෙම කමයක් වෘත්තාකාරව තියෙනවා ඒතොර මෙන්න මේ කමයයි මේක මේකට වඩා මේක දිග වෙන්නේ නැහැ මීටර කීයක් මේකට වඩා මෙලා දිගද ඔයාලා उत्तरे පුදුමයක් කියනවාද එහෙම නැත්නම් ඒක නිකන් මොකද අදහස හරි බලන්නකො අනිත් අය උත්සාහ කරනවා සර් අවගත්තුත් උත්තරේ කියන්නකො ගත්තායි 6.28 R ධන 6.28 අඩු කිරීම 6.28 R ඒ කියන්නේ අවසාන මම අහන්නේ පුතේ අන්තිම උත්තරේ ඒ කියන්නේ අර 6.28 6.28 तो तब एक किन्हीं को और ना है जैसे मैं देखा ही है कहीं ये
දෙන්නේ කිව්ව. බලන්න 6.28 6.28 තව 3 දෙනෙක් ඉන්නවා. මේ 6.28 කියලා උත්තරේට එකකයි ඉන්නවනම් පොඩ්ඩක් මට සිග්නල් එකක් දෙන්න. 6.28 කියන මේ උත්තරේට එකකයි. දැනට 4 දෙනෙක් ඉන්නවා. කවුද? අන්සාලි, ඉමේදි, මලීෂා, සතික, හෙට්ටිආරච්චි. දැනට නම් මට ඒ 4 දෙනා විතරයි පේන්නේ. මම දැන් විනාඩි කීපයක් දෙනවා. විනාඩියක් දෙකක්. මේකට එකඟය. මේ උත්තරේද කියලා එකඟ වෙච්ච කෙනෙක් උත්තරේ ගත්ත කෙනෙක් කියනවා පොඩි අතින් සංඥාවක් නිකුත් කරන්න. හතර දශම දෙකයි අටයි. හතර දශම දෙකයි අටයි. හතර දශම දෙකයි අටයි. තුන් දෙනෙක් මේක කිව්වා. එක්කෙනෙක් හතර දශම දෙකයි අටයි. අපි බලමු මොකක්ද උත්තරේ කියලා. හතර දශම දෙකයි අටයි. හතර දශම. ඔව්. එන්නේ. හොඳයි නංග වෙලාව ගත වෙන නිසා මම තවම මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ තියෙනවා මට නම් මුලව පැය 3ක් රැකින්නේ වුණා ඕගොල්ලෝ මේ සම මම කැමති නැහැ අපි බලමු මේකට උත්තරේ ලබා ගන්න හැටි මීටරේ මීටර තියෙද 1යි 2යි 1යි ඔව් හැබැයි මම එක දෙයක් ගැන සතුට වෙනවා මේ උත්තර ගොඩක් පොඩි ඒවා ඕගොල්ලෝ කියන්නේ දැන් කෙනෙකුට හිතෙන්නේ මේක කමේ පෘථිවිද මීටරයක් එහාට කරලා මුළු සමකයක් වටේ එනකොට බුදු අපච්චියේ මේක මහා විශාල දිගකින් වෙනස් වෙන්න ඕනේ කියලා. අපි බලමු ඇත්තටම. මේ කමේ දිග 2πr. මෙතන තියෙන කමේ දිග 2πr. දැන් මේ කමේ මෙන්න මෙහෙමද තියෙන්නේ උඹ? අපි ඇන්ඩෝ මෙන්න මේ විදියට. මම මේක උලින් පේන හැටි අදලා පෙන්නන්නම්. සමකය වටේට ඔතපෙන්න මෙහෙම තියෙනවා. අරය ඊළඟට මීටරයක් එහා පැත්තෙන් එළපු කමේ මෙහෙම තියෙනවා. හරි. ඒතර ඒක මීටරයක් වැඩි කියන්නේ එයාගේ අරය ආර්ධන 1ට සමානයි. සමකය වටේ තියෙන ගැරය මේකේ අරය ආර්ධන 1ට සමානයි. එහෙනම් මේ එළියෙන් තියෙන කමේ දිග 2πr R වෙනකොට අපිට දාන්න වෙන්නේ R ධන 1. මේ එළියෙන් තියෙන කමේ දිග ඇතුලේ තියෙන කමේ දිග, ඒ කියන්නේ සමකයේට ඉතිලා තියෙන කමේ දිග 2πr. ඒතර වරහන් ඉවත් කරපුවාම 2πr ට ඍණ 2πr කැපිලා උත්තරේ එන්නේ 2πr. ඒ කියන්නේ දෙවතාවක් 3.14. ඒ කියන්නේ 6.08. ඔබට තේරෙනවද ගණිතයේ කොයිතරම් අසිරිමත් විශයක්ද කියලා මෙහි තියෙන ප්‍රතිපල. දැන් කෙනෙකුට කිසිදාක හිතන්න පුළුවන්ද මම කියන්නේ මේ ගැන කැල්කියුලේෂන් එකෙන් පස්සේ මේක ගණනෙන් පස්සේ පිළිගන්න වෙනවා කාටවත්. ඒක කිසිසේත් නැහැ. නමුත් ඔබ නිකමට හිතන්න සමකයේ ගෑවෙන්න උතපු කඹයයි සමකයේ ඉඳලා මීටරයක් එහාට තියෙන කඹේ අතර වෙනස මීටර 6.28ක් කියලා කියන්නේ 6.28ක් කියලා කියන්නේ කොච්චර පොඩි අගයක්ද නමුත් සත්‍ය මේකයි මේක තමයි සත්‍ය ඉතින් බලන්න මෙන්න මම මේක පොඩි උදාහරණයකින් ඔබට පැහැදිලි කරේ මේ ගණිතයේ දින ප්‍රතිඵලවල තියෙන අරුම බුදුම ස්වභාවය ඒ දින අරුම බුදුම ස්වභාවය සහ ඒ දින විශ්මිත බව කියන එකට එක උදාහරණයක් මම මේ ඔබලට දෙක සාකච්ඡා හරි මම තව එකක් දෙන්නම් මොකද නම් ඉඳන්නේ නැහැ මේක ලේසියෙන් කරයි කියලා මම මේ දෙවියන්ට දෙන එක හරි හොඳයි මම මේ කියන එක හොඳට අහගන්න හරි මම මේ කියන එක හොඳට අහගන්න හරි හොඳට අහගෙන මට ඒ ගාන මම දෙන්නේ කොටස් දෙකකින් මම පිළිතුරු බලාපොරොත්තු වෙනවා කොටස් දෙකකින් හරි කොටස් දෙකකින් මම පිළිතුරු බලාපොරොත්තු වෙනවා හරි හොඳට බලන්න දැන් මේ මගේ අතේ තියෙන කොළය මේ පොලේ මම දෙකට නමනවා මේ
එතකොට දැන් දෙකට නැවුවාම එකපාරක් නවන එකපාර මේක එකපාරක් මෙහෙම නවනවා කියන සමාන වෙන්නේ නේ එතකොට දැන් දෙකක් තියෙනවානේ මේවා දෙකක් තියෙනවා නේ පේරමද මේ 1යි 2යි එකපාරක් නවුවාම දෙකක් තියෙනවා නේ මේ පොලේ පොලේ ඝනකම් දෙකක් පොලේ ඝනකම් වලින් දෙකක් තියෙනවා නේද මම දෙවෙනි වතාවට මේක නවනවා නේ මම දෙවෙනි වතාවට නවනවා පළවෙනි වතාවට නැහැ මේ බලන්න මේ පොලේ තියෙනවා පළවෙනි වතාවට නැරුවොයි එතකොට අර පොලේ ඝනකම වගේ ඒවා දෙකක් තියෙනවා ඒ කියන්නේ අපි කියමුකෝ ස්තර දෙකක් තියෙනවා නේ පළවෙනි වතාවට නැරුවොයි ස්තර දෙකක් දැන් මම දෙවෙනි වතාව නවනවා මේ එතකොට ස්තර කීයක් වෙනවද කීයක් වෙනවද 1යි 2යි 3යි 4යි හරි काई, देखाई, तुनाई, हतरे। कारण मैं दिवनी का दावत ना बोलूँ हतर रखता हूँ। जब मैं तुंगे का दावत मैं क्या नाम नामी? अरे तुंगे का दावत ना बोलूँ अपने बीने ने इस तरह ही ना एकाई, देखाई, तुनाई, हतराई, पाहाई, हायाई, हताई आता। मगे प्रश्न है मैं क्या पनास सदावत मैं बोलूँ? ये प्रश्न එක කොටසක් මේක 50 වතාවක් නැවුවොත් ඒ නැවුවල පස්සේ මෙහෙම ඉස්තර කීයක් තියෙනවද කියන්නේ එක පාරක් නැවුවා ඉස්තර දෙකක් ආවා ඒ කියන්නේ ඉස්තර දෙකක් කියලා මම කියන්නේ අර පොලේ පොල දෙකක් වගේනේ අන්න ඒක දෙරෙන්නේද දෙවෙනි වතාවට නැවුවා එතකොට ඉස්තර හතරක් ආවා නේ හතරක් කියලා මේ 1යි 2යි තුනයි හතර තුන්වෙනි වතාවට නැරුවා එතකොට ඉස්සර අටක් දැන් මගේ ප්‍රශ්නේ විතරට ටිකක් ඈත ප්‍රශ්නය මම අහන්නේ මේක 50 වතාවක් නැරුවොත් ඉස්සර කීයක් වෙනවද මට ඒ උත්තරය සර් 100යි එක පුතේ කිව්වා උත්තරේ 100යි දෙකේ 50 වෙනි බලය බලය කියන්නේ දෙකේ 50 වෙනි බලය කියන්නේ 50 देखा मेरी कीवी में देखे हाथ रिश्ता में निभाले देखा कुल कीवी में देखे हाथ रिश्ता में निभाले ठीक है नहीं देखे पांच से निभाले कि नहीं ओसे ओ अब ये ना उत्तर तब उत्तर दिया देखे पनास से निभा देखे पनास से निभाले हमें बोला देने के लिए देदास कौन सी है पाना है पनास से निभाले एक के लिए क्या हमारा मत गए अभी बालों में क्या अत्तर मुकाबले में नहीं किया एक बार नाव को हम अभी डाले स्तर देखा है एक ओना मर देगी एक बार एक नहीं हुए दीपारक नाव को हम अब डाल इस तरह हाथर हाथर क्या है देखिए देखिए बार एक नहीं हुए तुम्बारक नाव को हम इस तरह अटक का तुम्बारक नाव को इस तरह अटक का एक नहीं हुए कि देखिए तूने बार एक ये ना एक बार नाव को हम इस तरह का न देखिए एक बार दीपारक नाव को हम इस तरह का न देखिए देखिए बार तुम्बारक नाव को हम इस तरह का न तूने तूने बार
සෝරි දෙකේ තුනේ බල. එහෙනම් මේ රටාව හැටියට මෙයා 50 වෙනි වතාවට නවනකොට දෙකේ 50 වෙනි බලයක් ඉස්සර වෙනවා. හරි එසා බොම හොඳයි දරුවෝ වැඩිම ප්‍රමාණය. අනිත් දැන් අරයි කියලා මම කියන්නේ නැහැ. ඔන්න දැන් අර මං කිව්ව අදාළ උරුල ගන්නවා. මං කියන කවර නම් සිතුවිලි නොසිතුණු නිසා මේක මට අහුුනේ නැති ඉතින් ගන්න දැන් ඔබට ඒක ප්‍රැක්ටිකලි යොදන්න අවස්ථාවක්. දැන් මේක හරියට දැනගත්තාට පස්සේ ඔබ ඔබගේ මනසේ සිතුවිලි දිස බලන්න. ඔන්න ඕක තමයි උසස් පෙළ ගණිතය ඉගෙන ගන්නවා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. එහෙම නැතුව මේ බෝඩ් වල ලියන ඒවා ලියන් ආවා කියලා උසස් පෙළ ගණිතයවත් එතනින් එහා තියෙන ගණිතයක්වත් හදාරන්න නම් බෑ. තමුන්ගේ මනස වැඩ කරන හැටි සහ වැඩ කරපු හැටි තමුන්ගේ මනසෙන්ම තමුන් බලන්න. දැන් ඔබ හිතන්න මේ උත්තරේ ගන්න බැරි වෙච්ච දරුවෝ කල්පනා කරන්න මොන සිතුවිල්ල නොසිතුණු නිසාද? එහෙම නැත්නම් මොන සිතුවිල්ල ඔස්සේ මම වැරදියට ගිය නිසාද? මට මේ රිසල්ට් එක ආවේ නැහැ. අන්න එතකොට ඔබට තේරෙයි ගණිතය ඉගෙන ගන්න ඒ විදිහටම. තේරුණේ? එහෙම නැතුව මේ මොකක් හරි එකක් බලපුවම මම ආ මේක කරන්නේ මෙහෙමයි කියලා පහල වෙනවා නම් ඒක ගණිතයේ විදිහට බෑ. එහෙනම් ඒක මොකක් හරි වෙන විශේෂයක්. ගණිතයේ නම් එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හරි ඔබට වරදිනවා. හරි. දැන් වැඩේ ඒක නෙමෙයි. දැන් මේ විදිහට කොළයක් අපි හිතමු ලොකු කොළයක් කියලා. කාමරයක් විතර ලොකු කොළයක් කියලා ගන්නවා. මීටර 3-4 දිගයි තවත් මීටර 4-5ක් පළලයි ලොකු කොළයක් කියලා. ඔබ දැන් කට්ටිය එකතුලා ඔන්න නමනවා. අපි හිතමු මෙන්න මේ කඩදාසි කොළයේ පළල මිලිමීටරයකින් 100න් එකයි කියලා. ඒ කියන්නේ කොච්චර තුනිද කියලා හිතාගන්න. කඩදාසි පොලේ බලද මිලිමීටරයකින් 100න් එකයි කියලා අපි හිතමු. හරි. මිලිමීටරයකින් 100න් එකයි. ඔය කඩදාසි පොලේ බලද. ඒ කියන්නේ මිලිමීටර දශම මිලිමීටර දශම 0.1 දශම 0.1යි. උඩ 100ක් වගේ. හරි. තේරුණාද කාරණේ? වැටුණාද? කාරණාව පැහැදිලිද? දැන් මම ඔයගලට කැල්කියුලේෂන් එකක් කරලා පෙන්නන්න යනවා. මට ඔයගලන්ට මේක තනියම කරන්න දෙන්න කිව්වොත් උදේ අද වෙලා වෙනවා. හරි ගොඩක් වෙලා වෙනවා. ඒ නිසා දැන් ඔයගලොත් එක්ක එකතු වෙලා මම කැල්කියුලේෂන් එකක් කරලා පෙන්නනවා. දැන් මේ නැවපු කොලේ කොච්චරක් උසද කියලා. මේ නැවපු කොල ටික දැන් 55ක් නවලන්නේ තියෙන්නේ. ඒ නැවපහම දැන් මේක මේ උසට එනවනේ මෙහෙම. ඒක කොච්චර උසද කියලා ගණනය කරන්න යන්නේ. කාර්ය නිර්මාණයේ ඉඳන් ලොකු කාමරයක් විතර ලොකු කොළයක් වෙයි තිබුණේ කියලා. ඕක කට්ටි දෙන්නේ තුන්දෙනෙක් එකතු වෙලා ඕම ඕම නව 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 යනවා. එහෙම නැත්නම් අපි හිතමු පිටලියක් විතර ලොකු කොළයක් කියලා. එහෙම හිතමු. තා විශාල කොළයක් කියලා. මීටර 150ක් විතර දිග, තව මීටර 100ක් විතර පළල කොළයක් නැත්නම් මොකක් හරි රෙද්දක් හරි මොකක් හරි නේද? දැන් ඕක ගොඩ දෙනෙක් එකතු වෙලා ඕම නැවුවා කියන්නේ 50ක් තමයි. දැන් මම කැල්කියුලේෂන් එක කරන්න යන්නේ කොච්චරක් උසද කියලා. හරි. ඉතින් මම මේ ඉක්මනට කරන්න ඕන නිසා කැල්කියුලේෂන් එක කරගෙන ආව මොලේ හරියද කියලා. හරි. අපි හිතමු මේ උස කැපිටල් x කියලා. ඒ උස අපි හිතමු කැපිටල් x කියලා. හරිද? එහෙනම් එක කොළයක් මිලිමීටර 100 එකයි එක එක ස්තරයක් එහෙම ස්තර දෙනවා දෙකේ 50 වෙනි බලයක්. හරි. දැන් මේ උස තමයි කැපිටල් x කියලා ගත්තේ. දැන් ඌට පස්සේ උස. එක ස්තරයක් මිලිමීටර 100 එකයි. ඒ වගේ ස්තර දෙකේ 50 වෙනි බලයක් තියෙනවා. ඒ කියන්නේ මේක ඕගොල්ලෝ දන්න විදිහට කියන්නේ දෙකේ 50 බෙදීම 100. දැන් ඕකේ උත්තරේ හොයන්න බැරි නිසා මම ලබු වලින් මේක හොයන්න යන්නේ දෙපැත්තේ ලබු ගන්නවා. එහෙනම් මට එනවා log x සමානයි කියලා. log 2 50 වෙනි බලය බෙදීම c. ඔබට දන්නවා බෙදීමක ලබු අන්තරයකට කරන්න පුළුවන්. ලබු 2 50 වෙනි බලය අඩු කිරීම ලබු c. හරිද? ඒ වගේම ඔබ දන්නවා මෙහෙම දාර්ශකයක් ඉස්සරහට ගේන්න පුළුවන් කියලා. එතකොට එනවා 50යි ලකු 2 ඍණ ලකු 100 කියන්නේ 2නේ. ලකු 2 කියන්නේ
සමානයි මතකත් ඇති 50 ගුණ කිරීම ලබු දෙකේ යදීන්නේ 0.3 0.1 3.1 වෙන දෙක මේක 50 න් ගුණුනාම එනවා 15.5 15.5 उत्तरे मिलीमीटर एक गुण एनवा 10 10 3 බලේ එතකොට එනවා මිලිමීටර මෙච්චර අන්න දැන් ඕක අපි මීටර කරමු ඔය උත්තරේ අපි මීටර කරමු හරි ඔය උත්තරේ මීටර කරව මට පොඩ්ඩක් අවසර දෙන්න පුතේ මේ මේ මේකේ අර මේ ස්ක්‍රීන් එක තව පොඩ්ඩක් කුඩා කරුම් සුලයි කියලා හිතෙනවා විනදට වඩා පොඩි වෙනස්කමක් මහිතනා පේනවා ඇති කියලා. අවුලක් නැහැනේ. පේනව නේද දීලා තියෙනවා. රයිට් මට නැත්තම් ඉඳ මදි. දැන් අපි මේක මීටර කරමු. මේක මීටර කරන්න සෙන්ටිමීටර කරන්න නම් 10ක් බෙදන්න එපා. එතකොට 10ක් බෙදන්න ඕනේ මේක මීටර කරන්න. 10. 10ක් බෙදනවා කියන්නේ 13න් 3ක් අයින් වෙනවා. එහෙනම් x කියන එක සමාන වෙනවා 3.16 ගුණ කිරීම 10 10 වෙනි පරිදි මේක මීටර වලින් වෙන්නේ මීටර වලින් ඊට පස්සේ ඔය කිලෝමීටර කරන්න 10ෙන් බෙදනවා බෙදපුවාම එනවා 3.16 ගුණ කිරීම 10 7 පරිදි කිලෝමීටර මේකේ උත්තරය 31,610,000 කිලෝමීටර किलोमीटर 31,610,000 මම ඔබ කැල්කියුලේට් කරලා බැලුවා පෘථිවියේ ඉඳලා හදට තියෙන දුර වගේ 82 ගුණයක් මේ මේ මේක පෘථිවියේ ඉඳලා හදට තියෙන දුර වගේ 82 ගුණයක් බලන්න ඒ ක්‍රියාවලිය කරනකොට මේ ලෝකෙ කිසිම මිනිහෙක් විශ්වාස කරනවද ওই උත්තරයක් එනවා කියන්නේ लौकिकास्त्र उदाहरण අරට නමහට බෑ කියන්නේ. හරි දැන් ඔක ප්‍රැක්ටිකලි හිතුවට ඔක ලොකු මේ විුක්ත අදහසක්. දැන් ඔක ලොකු ගස්තන ඔබලන් ගොල් වැටුනේ එනවා. අන්නේ ගස්තන සමතේකටපත් වෙනවා කියන්නේ ඔබ ගණිතයේ ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. මැස් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නවා කියන්නේ ඔන්නේ ගස්තන निराකරණය වෙච්ච දාට. ඒ කියන්නේ මැත්ස් වලින් බොරුවක් කියන්නේ නැහැ. ඒක එන දේ හරි. හැබැයි ඒකට අපිට එකඟ වෙන්න බෑ සමහරවිට. मैथमेटिक्स
गोल्डन संबंध स्वर्ण स्वर्ण बिंदु गोल्डन 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 रेशियो 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 बलून එක මාර ලස්සනයි ඒක හැඩේ කියලා ඒක බෝල්ඩාට ගෝල්ඩන් රේෂියෝ මෙන්න මේ අනුපාත මේ අනුපාතයේ තියෙන බොහෝ දේවල් අපේ ඇසට ගොඩාක් ප්‍රිය කරන දේවල් ඉතින් ඒවා සබාධාම තුල තියෙනවා ගණිතයෙන් ඒක අනාවරණය කරගෙන තියෙනවා ඉන්නේ ගෝල්ඩන් රේෂියෝ එක ගැන පොඩි අදහසක් තමයි මම ඊළඟ ගානේ දෙන්නේ කියලා නමුත් ඒකට වෙලාව නැන්නේ මම ඒතකොට මේ කුඩා ගැටලු දෙක අරගෙන ඔබත් එක්ක කතා කරන්න උත්සාහ කරේ මේ මැතමැටික්ස් වල ගණිතයේ තියෙන මේ සුන්දර බව. ඒක ඔබ හොයන වෙන කිසිම විෂයක ඔබට අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒක ලැබිය හැකි ගණිතයේදී පමණයි. හොඳයි එහෙනම් මම ඔබත් එක්ක කතා කරන්න ඉන්න අවසාන කොටස් දෙක තුනට මම යන්නම්. ඊළඟට මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ අපේ විෂයේ තියෙන ස්වභාවය. ඔබ ඉගෙන ගන්න මේ විෂය නම් කරලා තියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සංයුක්ත ගණිතය කියලා. සංයුක්ත ගණිතය. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ combined mathematics කියලා. හරි. 2000 වර්ෂයේ වෙනකන් මෙහෙම විෂයක් තිබුණේ නැහැ අපේ විෂය නිර්දේශයේ. මම නම් මගේ ජීවිත කාලේ ලංකාව විතරයි ගෙවුවේ මෙහෙම ගණිතයක් සම්බන්ධ. ලෝකෙ වෙන ඕනම රටක මේ විෂය මෙහෙම නෙමෙයි උගන්වන්නේ. මේක දෙකට කඩලා උගන්වනවා. 2000ට කලින් හිටපු પરම්පරාවේ සියලුම දෙනා ඔබගේ දෙමව්පියෝ ඇතුළු ඔබ අහලා බලන්න කිසි කෙනෙක් මෙහෙම විෂයක් ඉගෙන ගත්තේ නැහැ අපි ඉගෙන ගත්තේ ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය කියලා විෂයන් දෙකක් වෙන වෙනම එතකොට මේ සංයුක්ත ගණිතය කියන විෂය ඇතුලේ ප්‍රධාන සංරචක දෙකක් තියෙනවා එකක් ශුද්ධ ගණිතය මම ටිකක් ඉක්මනට කරන්න අනිත් එක ව්‍යවහාරික ගණිතය කියන්නේ හරි මේකට ඉංග්‍රීසියෙන් කියනවා pure maths කියලා. මේකට කියනවා applied maths කියලා. දැන් ඔබගේ දෙමව්පියෝ මේවා ඉගෙන ගන්න ඉන්න පුළුවන්. ඒකවල දන්නවා ඒ කාලේ pure වලින් paper දෙකකට උත්තර ලිව්වා අපි. applied වලින් paper දෙකකට උත්තර ලිව්වා. ඒ කියන්නේ maths paper හතරකට උත්තර ලිව්වා. ඒක වෙනම විෂයන් දෙකක්. හරි? පසු කාලේ වෙන යම් යම් හැමතිවරුන්ගේ උමනාවට අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වරඹවල මේ විෂයන් දෙක එකකට ගැළුවා. මම ඒක ගැන කතා කරන්න යන්නේ මොකද අපි සිතුල්ගේ අපිරිසුදු කරගන්න හොඳ නැහැ. අපිරිසුදු මිනිස්සුන්ගේ වැඩ ගැන කතා කරනවා. ඒක හිමි පිටින් අපිට තියෙන එක ගැන කතා කරනවා. එතකොට මේ ශුද්ධ ගණිතය කියන විෂය කොටසේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. එකක් බීජ ගණිතය කියලා තියෙනවා. මේක තමයි වැඩිපුරම තියෙන්නේ. දෙක ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය කියන්නේ ඔබ ඉගෙන ගත්ත ත්‍රිකෝණමිතිය නෙමෙයි ඈ. මේක ඉගෙන ගන්න මාස 4ක් විතර යනවා. මේ ත්‍රිකෝණමිතිය පාඩමේ ඉගෙන ගන්න ඉවර කරන්න මාස 4ක් විතර යනවා. මේක ඉගෙන ගන්න මාස 5ක් පැයක් විතර යනවා. ඉතින් ඒ තරම් ගොඩක් තියෙනවා මේකේ. ඊළඟට තියෙනවා ඛණ්ඩාංග ජ්‍යාමිතිය කියලා කොටසක්. ඒ ගැන පොඩ්ඩක් කියනවා නම් දැන් ඔබ ජ්‍යාමිතිය උසස් සාමාන්‍ය පෙළේ ඉගෙන ගත්තනේ. ජාමිතිය හදාගන්නකොට අපි ඒකට කියනවා ඛණ්ඩාංග ජාමිතිය.
තව ඉතාම වැදගත් කොටසක් තියෙනවා කලණය. මෙන්න මේ කලණය කියන එක තමයි මේ මනුස්ස ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන් උපු යටිකුරු කරන්න හේතු වෙච්ච දැනුම. අද ඉංජිනේරු විද්‍යාව මේ තත්ත්වයේ තියෙනවා නම් භෞතික විද්‍යාව මේ තත්ත්වයේ තියෙනවා නම් පරිගණක විද්‍යාව වගේ දේවල් මේ තත්ත්වයේ තියෙනවා නම් ඒකේ පදමේ ඉන්න මහා පදාක යෝධය තමයි මේ කලණය කියන්නේ. කැල්කියුලස් කියලා අපි කියන්නේ. ඒක තුල තමයි ඔය ඉංජිනේරු විද්‍යාව භෞතික විද්‍යාව හැම එකකම පදනම ඒවයි තියෙන සිද්ධාන්ත ඒවයි තියෙන දැනුම විග්‍රහ කරපු විශේෂ කොටස. ඒක අපි කියනවා සුද්ධ ගණිතය කියලා. ඊළඟට තියෙනවා ව්‍යවහාරික ගණිතය කියලා. ඒකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් ස්ථති විද්‍යාව. ඒව ගැන අපි පස්සේ කියන්නම්. දැන් කියලා වැඩක් නැහැ මේක. ඊළඟ එක ගති විද්‍යාව. ඊළඟට සංඛ්‍යානය හා සම්භාවිතා සංඛ්‍යානය හා සම්භාවිතා මේ වචන දෙක නම් ඔබ අහලා ඇති මේක ඔබ ඉගෙන ගන්නට වඩා ගොඩාක් එහාට ඉගෙන ගන්නවා මේකේ මේ ස්ථිති විද්‍යාව කියන්නේ මොකක්ද කියලා මම සරලව පැහැදිලි කළොත් මේ මගේ ළඟ තියෙන දණ්ඩක් නේ මේ විගණන කියන්නේ දණ්ඩ මේ දණ්ඩ මම දැන් හේතු කරනවා මෙන්න මෙහෙම මේ බෝඩ් එකට හේතු කරලා මම මෙහෙම ඇඟිල්ලෙන් අල්ලන්නේ දැන් මෙයා මේ බෝඩ් එකට මේ කෙරවල හේතු වෙලා මේ කෙරවල මගේ ඇඟිල්ලේ හේතු වෙලා මේ ගුරුත්ව ශේෂ්ත්‍රය ඇතුලේ මේ අවකාශය ඇතුලේ දැන් මෙයා නිශ්චලතාවයෙන් තියෙනවා අන්නේ මෙයා මෙහෙම නිශ්චලතාවයෙන් ඉන්නේ කොහොමද මොන විදිහේ බල ක්‍රියාත්මක වෙලාද මෙයා මෙහෙම ඉන්නේ වගේ දේවල් අදාරන් විශ්ව විද්‍යාව සරල ලෙස කිව්වොත් නිශ්චලව තියෙන වස්තුන්ගේ නිශ්චල බව පිළිබඳව හදාරන විද්‍යාව ස්ථිති විද්‍යාව ගති විද්‍යාවෙන් කරන්නේ චලනය වන වස්තුන්ගේ චලිතය හදාගන්න. දැන් බාලය යනවා ලොරියක්. ඒතකොට මේ ලොරියෙන් මත බලපාන බල මොනවා? ඒ ලොරියේ ප්‍රවේගය කොහොමද හොයාගන්නේ? ලොරියේ ත්වරණය කොහොමද හොයාගන්නේ? අන්නේ වගේ දේවල් සාහිත්‍යවල ගොඩාක් ඉතින් සංකීර්ණව තියෙන දේවල් ඒවා අපි ඉගෙනගන්නේ ගති විද්‍යාව. දැන් ඔබ දැකලා තියෙන අර මිනිත් මාර්ගදීදී වටේ ඉන්න මොටෝසයිකල් යනවනේ. ඒක වැටෙන්නේ නැහැ නේද? ඒක වටේ යනවනේ. ඒ යන්නේ වැටෙන්නේ නැතුව එයා යන්නේ කොහොමද මොනවද එයාට බලපාන බල මොන විදිහටද ඒක එහෙම යන්න පුළුවන් වෙලා තියෙන්නේ අන්න ඒ වගේ දේවල් අපි හදාගන්නවා මේ සංඛ්‍යාත්මක සම්භාවිතාව කියන්නේ සාමාන්‍ය ඔබ කියන්නේ යම් අදහසක ඉන්නවා කියලා මම හිතනවා ඔන්නෝයි එතකොට මේ පේපර් එක පැත්තෙන් ගත්තොත් මේකට හම් වෙනවා සංයුක්ත ගණිතයේ 1 කියලා වෙනම පේපර් එකක් මේකට හම් වෙනවා සංයුක්ත ගණිතයේ 2 කියලා වෙනම පේපර් එකක් හරි මේ සංයුක්ත ගණිතයේ එකයි සංයුක්ත ගණිතයේ දෙකයි ලකුණ එකතු කරලා තමයි ඔබට අවසාන ලකුණ ලබා දෙන්නේ. හරි? එතකොට ඒවයි තව අතුරු කතා දැන් මෙතන ඇද ගන්න ඕන තමයි. ඒ ඕක තමයි අපි ඉගෙන ගන්න විශේෂයෙන් ස්වභාවය. හරි? ඉතින් මේවා හරි ලස්සන දේවල්. මේව ඇතුලේ මහා බුදුමාකාර සම්බන්ධතා තියෙනවා. ඒවා දැකලා සතුටින් ඉඳලා තමයි මේ අවුරුද්ද ගාම ඉවරන්න ඕනේ. ඒ වෙනකොට මේවයි ස්ට්‍රෙස් හදාගෙන මේ 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 දොස්තරලා හම්බෙලා ගිහිල්ලා බෙහෙත් බොන එක නේ දැන් මේවා කරලා අවසානයේ දොස්තරලා හම්බෙලා ගිහිල්ලා බෙහෙත් බොන්න සිද්ධ වෙනවනම් ඒ ගණිතය ඉගෙන ගන්න සතපහක වැඩක් නැහැ එහෙම මේවත් එක්ක ලස්සනට මේවයි තියෙන සම්බන්ධතා දකිමින් මේවයි සතුට විඳිමින් බොහොම තෘප්තිමත්ව ඉගෙන ගන්න ගණිතයක් ගැනයි මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ එහෙම නැතුව ඒක කටපාඩම් කිරිල්ලක්වත් මෙහෙම දුන්නොත් මෙහෙමයි කරන්න කියලා වටෝරුවක්වත් ඒ කිසි දෙයකින් අපිට මැතමැටික්ස් ඉගෙන ගන්න බැහැ. ගණිතය ගැන තමුන්ගේ සිතන පතන ක්‍රමය වෙනත් විදිහකට හසුරවන්න කරන කොහොමද? එහෙම පුහුණු කරපු මනසට සමාජයේ ලක්ෂ ගණන් වලින් මිලියන ගණන් වලින් ගෙවන්න සූදානම් වෙලා ඉන්නේ. ඔබ එහෙම මනසක් පුහුණු කරොත් ඒ පුහුණු කරපු මනසට සමාජයේ වටිනාකමක් දෙනවා. ඒක තුල ඔබගේ ප්‍රයත්න දහවුවා. එතකොට මට ඒ ගැන කියන්න තියෙනවා අන්නේ කාරණා.
ඊළඟට මම තව විනාඩි 2යි නැත්නම් 3යි ගණිතය ඉගෙනගෙන යොමු වෙන්න පුළුවන් පැති ගැන පොඩි අදහසක් කිව්වොත් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවේ හැකි වෘත්තීමේ පැත්ත සහ මේ අපි කියන්නේ මේ ඇකඩමික් පැත්ත කියලා කියන්නේ මේ මොකක්ද වෘත්තීමේ සහ මේ මොකද මතක තියෙන සිංහල වචනේ මේ බලද්දි මේක පොඩි කියන්නේ වෘත්තීමේ ප්‍රොෆෙෂනල් පැත්ත අනිත් එක ඇකඩමික් පැත්ත අපි කියන්නේ මේ අධ්‍යයන පැත්ත කියලා කියන්නේ මේ මම හොඳටම දන්න වචනේ තමයි සමාවෙන්න මට ඒ වචනේ උරුම දෙන්නේ නේද උඩ මම කියන්නේ ඕගොල්ලන්ට තේරෙනවා කියලා මට තේරෙනවා එතකොට ඇකඩමික් පැත්තට ගියොත් මැත්ස් ඉගෙන අපිට පුළුවන් මැත්ස් ස්පෙෂල් කරලා මැත්ස් පීඑච්ඩී කරලා යන්න පුළුවන් අද ගණිතයේ උපාධියක් හෝ භෞතික විද්‍යාව උපාධියක් හෝ පරිගණක විද්‍යාව මේ 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 ආචාර්ය උපාධියක් ගත්ත කෙනෙක්ගේ ආරම්භක වැඩමුළු වල ලක්ෂය ගානක් කියලා ඉස්සර වගේ නෙමෙයි එතකොට අපිට යන්න පුළුවන් ඇකඩමික් සයිඩ් එකේ හරි ඒ කියන්නේ අන්න ශාස්ත්‍රීය පැත්ත යන්න පුළුවන් එතකොට මැත්ස් වලින් ඉස්සරහට ඉගෙනගෙන ගිය හැටි ෆිසික්ස් ඉස්සරහට කෙමිස්ට්‍රි කම්පියුටර් සයන්ස් හරි ඒ වගේ නොයෙක් ක්ෂේත්‍ර තියෙනවා ඇකඩමික් පැත්තෙන් යන්න පුළුවන් ඊළඟ දේ තමයි වෘත්තීමය පැත්ත ප්‍රොෆෙෂනල් පැත්ත ඉංජිනේරින් යන්න පුළුවන් කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් ආකිටෙක් කෙනෙක් වෙන්න පුළුවන් එතකොට මේ තව විශාල පැති සංඛ්‍යාවක්. ඒ කියන්නේ සමහරව ඇත්තටම ගත්තොත් මැත්ස් ඉගෙනගෙන අන්තිමට මැනේජර් කෙනෙක් වෙලා නතර වෙන්නේ. කලමනාකරුවෙක් වෙලා නතර වෙන්නේ. හැබැයි මැත්ස් ඉගෙන ගත්ත අයගේ ඒ වෙනසක් තියෙනවා. ඒක ඉතින් කවුරු නැහැ කිව්වා ලෝකේ තියෙනවා. කෙනෙකු නැහැ කියන්නේ පුළුවන් නමුත් ඉතින් ඒ තියෙන දේ නැහැ කියන්නේ කියන්න පුළුවන් නමුත් ඇත්තට තියෙනවා. right? එතකොට මේ ලංකා විශ්වවිද්‍යාලවල මේ ගණිතය කරාට පස්සේ ඕගලන්ට යන්න තියෙන පැති කියලා නිමක් නැති. ඒ කියන්නේ යන්න තියෙන පැති ගන්න කියනකොට වඩා ලේසින් යන්න බැරිය වැඩි කියන්නේ. මෙඩිසින් යන්න බෑ. හරි? එතකොට මේ ඔය ජපාන යුනිවර්සිටි එකේ තියෙන ඔය ඇකවුන්ටින් ඩිග්‍රී එකට යන්න බෑ. ඒ වගේ කීපය යන්න බැරිය වැඩි. ආර්ට් ඩිග්‍රී තියෙනවා ඒවට යන්න බෑ. යන්න පුළුවන් පැති ඉතා විශාලයි. ඉංජිනේරින් කියන්නේ එහෙම නැත්නම් ෆිසිකල් සයන්ස් කියන්නේ ෆිසිකල් සයන්ස් කියලා කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්න පුළුවන්. එතකොට කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට ආකිටෙක් කෙනෙක් වෙන්න පුළුවන්. හරි? ඒ වගේ පැති ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ කෝස් ගොඩාක් තියෙනවා. ඉංජිනේරින් යන්න පුළුවන්, ෆිසිකල් යන්න පුළුවන්. එහෙම නැත්නම් එන්ඩීටි යන්න පුළුවන්. මොරටු විශ්වවිද්‍යාලේ දැන් නම් ඒක වෙනතකට ගෙනිහිල්ලා තියෙනවා. ඊළඟට DDI එක කරන්න පුළුවන්. NDES කියන එක National Diploma of Engineering Science කියන එක. හරි NDT කරන්න පුළුවන්. German Tech යන්න පුළුවන්. Marine Engineering කරන්න පුළුවන්. Navy ගැන ඉගෙන ගන්න පුළුවන්. Navy වල captain ලා වෙන්න ඉගෙන ගන්න පුළුවන්. Nautical Studies කියන එක. හරි? ඉතින් මේක ඉගෙන ගත්තට පස්සේ මම මේ ඇත්ත කතාව කියන්නේ මේක විතරම කියන්න හොඳක් නැහැ නමුත් ඔකියත් ඕනේ. මේක ඉගෙනගෙන වැඩ තුනම තේරුණා. කෙනෙකුට යන්න පාරක් තිබේ සහ ලොකු අවසානයක් තිබේ. ඉතින් ඒක කිව්වා කියලා මම උත්සාහය කියලා ආනන්ද ගොලියෙ ඉඳගෙන මම වැඩ තුන බෙල්ලවත් මේ කරා ගොම් කියලා හිතන්න එපා. මේක හොඳම විදිහට පාස් වුණොත් විශාල මුදල් සංඛ්‍යාවක් ඉතුරු කරගෙන කෙටිම කාලයකින් ඒ දින දැනට යන්න පුළුවන්. මේකෙන් ලබා ගන්න ප්‍රතිඵල අඩු වෙන්න මුදල් වැඩියෙන් වැය කරමින් වැඩියෙන් කාලය වැය කරමින් යන්න වෙන්න පුළුවන්. හරි? එතකොට ඒ දෙන්න පුළුවන් පැතිකෙ. ඊළඟට මට අවසානයේ කියන්න තියෙන කාරණාව තමයි මේ විෂය ඉගෙන ගන්න මෙච්චරයි කරන්නේ. මේ විෂය නෙමෙයි උසස් පෙළ මේ ගණිත අංශයෙන් ඉගෙන ගන්නවා. කෙමිස්ට්‍රි, ෆිසික්ස්, මැත්ස් එහෙම නැත්නම් මැත්ස්, ෆිසික්ස්, IT ඔය තුනනේ ඔය දෙකන තියෙන්නේ. ඉගෙන ගන්නවා නම් එකම එක දෙයයි ඔබ කරගන්න. මම මේ කියන එක විශ්වාස කරන්න. අවුරුදු ගානක් දරුවන් උගන්වලා ලබලා තියෙන අධ්‍යයන මේක ඉරින් පාස් වෙන්න දැඩිම දැඩි තණ්හාවක් ඉතින් අදාළන්න ඕන. ඔය මොනම වෙන කිසිම උපදේශයක් මොනම දෙයක්වත් වැඩක් නැහැ. ඔබට මේක ඉතාම ඉරින් සමත් වෙන්නේ ලොකුම ආසාවක් ලොකුම තණ්හාවක් ඉතින් අදාළන්නේ නැත්නම්. ඒක හටගන්න සාධාරණ හේතුවක් තියෙනවා. ඔබ හොයලා බලන්න ඔබගේ ඥාති ගොඩ දෙනෙක් ඉන්නවා දෙයි තුනක් දාපු අය මැස් කරලා. ඒ කියන්නේ ඔයාලා ගෙවල් පැත්තේ ඉවිලා ඉන්නවද පඳුරකට
මේ 10ක් විතර ගහගම 20 විදිහට ඒ 3 AB වලින් මේක සමත් වෙච්ච අය. ඒ 3 නෙමෙයි. ඒ 3 ගියට ඕනේ නැහැ. AD අකුරු ඇතුව AB කිව නැත. අපි දු ABC කියන ප්‍රතිපලයක් ගන්න. ඒකත් විශිෂ්ට ප්‍රතිපලයක්. ඒ වගේ අර විශිෂ්ටයයි සම්මත. විශිෂ්ටයයි සම්මත. ප්‍රතිපල අරගෙන පාස් වෙච්ච මැච් කරපු ළම ඉන්නවද? නිකන් පිළිලා ගමේ හැමදැනම ටවුන් එක ගියාම ටවුන් එක ඕන දා ඉස්කෝලේ ආදි ජීව අතර කොට නැහැ. එහෙම නැහැ. එහෙම ගන්න බැහැ නේද? එහෙම ලබලා නැහැ නේද? ඒක ලබන්න ඒක ලබන්න ඒක 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 අවුරුදු 20ක් වෙනකොට ඔයගලගේ ජීවිතේ කෙනෙකුට මේ විෂය තුන අදාළලා AB සාමාන්‍යයට ඇතුළ වැඩේ ඉවරයක් කරන්න පුළුවන් නම් ඔබ ඇත්තටම දක්ෂයි. මට නම් එවැනි ළමයෙක් ගැන ආයේ බලන්න දෙයක් නැහැ. අවුරුදු 20ක් වෙනකොට මේ විෂයන් තුන හදාරලා AB සාමාන්‍යයට ඇතුළ විභාගයේ සමත් වෙනවා කියන්නේ ඒ ළමයාගේ මනස ගැන ඒ ළමයාගේ හැකියාව ගැන වෙන කිසිදු සාධකයක් අවශ්‍ය නැහැ. එවැනි දරුවෙක් සමාජය තුල බබලෙනා හැර ਉਹ කවදාවත් අර පිච්චිච්ච බල්බ් එකක් වගේ වෙන්නේ නැහැ. එයා බබලෙන කෙනෙක්. මම ඒ නිසා කියන්නේ ඒකට තණ්හාවක් හදාගන්න කියලා. ඔබ නිකමට හිතන බලන්න අවුරුදු 20යි තව අවුරුදු 3යි. ඒ අවුරුදු 3 ඇතුළත ඔබ අද ඉන්නවට වඩා සමාජයේ දීප්තිමත් මිනිහෙක් වෙනවා. දීප්තිමත් දරුවෙක් වෙනවා. හැම වෙනාගෙම පිළිගැනීම ලැබු කෙනෙක් බවට පත් වෙනවා. ඔබ මේ අවුරුදු දෙකම ආර මහන්සි වෙලා මේ කටයුත්ත කළොත්. ඒක කරන්න නම් පළමුවෙන්ම අන්නේ දීප්තිමත් කෙනා බවට පත් වෙන්න ලොකු තණ්හාවක් හිතේ හදාගන්න. ලොකු ආසාවක් හිතේ හදාගන්න. එහෙම ආසාව හදාගත්තාම ආසාව තියෙන කෙනාට පෙළඹවීම එනවා. පෙළඹවීම තියෙන කෙනාට කැපවීමයි ක්‍රියාකාරී බවයි ඔටෝමැටිකලි වෙනවා. පෙළඹවීම තියෙනවා නම් තණ්හාව ආසාව තියෙනවා නම් ඒකට පෙළඹවීම එනවා. මොටිවේෂන් එක එනවා. මොටිවේෂන් එක තියෙන කෙනාට අනිවාර්යයෙන්ම කැපවීම එනවා. කැප වෙලා වැඩ කරගෙන යනකොට ටික දවසකදී ඒක අදිෂ්ඨානයක් බවට පත් වෙනවා. කියන්නේ තමුන්ට තමුන්ගේ ඇඟ ඇතුලේ දැනෙන්න ගන්නවා මට මේ වැඩේ කරන්න ඕන. මට ඒදී ඇතුළු මේ වැඩේ ගෙනවද කරන්න දුන්නා. හරි? ඒ කියන්නේ ඇත්තටම ඒ තුනකට තමයි උත්සාහ කරන්නේ. නමුත් වැඩේ මට ඒ තුනකට උත්සාහ කරලා යම් විදියකට බැරි වුණා මට විශිෂ්ටයි කියන මට්ටමින් මේක ගොඩ දාන්න පුළුවන් කියලා. අදිෂ්ඨානයක් එනවා. අදිෂ්ඨානය කියන්නේ විශ්වාසය. ඒක විශ්වාසයේ ආරම්භ කවදී? විශ්වාසයේ මෝරන්න කලින් හිත ඇතුලේ පැලුණාම තියෙන විශ්වාසයක තමයි අපි අදිෂ්ඨානය. ඉගෙන කෙනෙකුට අදිස්ථානයේ තිබ්බට බලියද ජයග්‍රහණය කරනවලු වෙන්නේ නැහැ මතකද ඉන්න. මේ අදිස්ථානයත් එක්ක වැඩ කරගෙන ඉස්සරහට යනකොට අන්න ජයග්‍රහණයට උගුලු. එහෙනම් මුලින්ම කරන්න තියෙන්නේ අද දවසේ නිදාගන්න ගිහින් ඇඳලා කල්පනා කරන්න. තාව මට අවුරුදු 3ක් ඉන්නවා අවුරුදු 20යි. අවුරුදු 20ක් වෙනකොට මම මේ සමාජයේ වටිනා කියන දීප්තිමත් ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් වෙනවා. ඒක කරන්නේ කොහොමද මෙන්න මේ විෂයන් තුනත් එක්ක කරන අරගලේ ඒක ස්ට්‍රෙස් එකකින් නෙමෙයි කරන්නේ ඒක මේ පීඩනයක් ඇතුළේ නෙමෙයි කරන්නේ සතුටින් කරන්නේ මේක ඇතුළේ තියෙන මේ රහස මේක ඇතුළේ තියෙන මේ ලක්ෂණ මේක ඇතුළේ තියෙන මේ සම්බන්ධතාවය දකින්න තියෙන ආසාව ඇති කරගන්න එතකොට ඔබ ඉබේම පෙළඹීමට එනවා පෙළඹීම තුළ ඔබ කැපවීමට යනවා කැපවීමත් එක්ක ඔබ ක්‍රියාකාරී වෙනවා ඒ තුළ ඔබට තුළ අදිෂ්ඨානය හට ගන්නවා. ඔය මුලින්ම අදිෂ්ඨානය හට ගන්න ඇවිල්ලා මේ හරි මම අද ඉඳලා දෙනවා වැඩේ කියලා දක්වපු කාලා නිදාගත්තට උදේ වෙනකොට ඒක ඉවරයි. එහෙම අදිෂ්ඨාන ගන්න බෑ. අදිෂ්ඨානය කියන එක පහළ වෙන්නේ අර ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස. එහෙම නැතුව මේ මම අද ඉඳලා කොහොම හරි වැඩ කරනවා කියලා ගිහලා පිටියටත් එකක් ගහලා මේ දක්වපු කාලා කියන නිදාගත්තට වැඩ නැහැ. එතකොට උදේ වෙනකොට ඒ ඔක්කොම චාර්ජ් බෑ ඉවරයි. එහෙම අදිෂ්ඨානය එතකොට වැඩ කරන්න බෑ. අන්නර බන්තිම පිළිවෙලේ යන්න. ඉස්සෙල්ලාම අර දීප්තිමත් ශිෂ්‍යයා හිතේ මවා ගන්න. එයාත් එක්ක එයා සිහි ලෝකෙට ගන්න ඕන ගොළු ඇතුළට. මං එහෙම කෙනෙක් වෙනවා. එතකොට බලන්න යාළු ගෙදර ගියනවා, දාන ගෙදර ගියනවා, මහුන් ගෙදර ගියනවා. එන්නේ ඉන්න පුතා. මොකද්ද ප්‍රතිඵලය? සියලු දෙනා අතරම ඔබ දීප්තිමත්. मुखद प्रतिपदे सीएल जनाथ दीप्तिमा एम गुड़ी
मगे स्थिर कालसटहन वेन्ने සෙනසුරාදා සෙනසුරාදා 7යි 30 12යි 30 මේක මම කරන්නේ විනුද අධ්‍යාපන ආයතනයේ පණිවිඩය හරි පණිවිඩය විනුද අධ්‍යාපන ආයතනය හරි විනුද අධ්‍යාපන ආයතනය ඊළඟට ඉරිදා 7යි 30 12යි 30 एक साहित्य ඒ කියන්නේ මේ ඒ සතිය මැද්දේ කරන පැය තුනේදී කරන්නේ උගන්නපු සෙක්ෂන් එකේ වැඩිපුර ගණන් හදන එක. ඒ කියන්නේ සෙක්ෂන් එක උගන්නලා තියරි වලට අදාළ ගැටලු සාකච්ඡා කරලා විභාග ගැටලු 30ක් විතර සාමාන්‍යයෙන් මම හදනවා. ඒ හතරකින් 10ක් විතර වංකිය කරලා ඉතුරු 20 හදන්න තමයි අර සතිය මැද්දේ දවසම පාවිච්චි කරන්නේ. එතකොට මේ අලුත් වෙනස්කමත් එක්ක මම තීරණය කරා ඉස්සෙල්ලා ළමයි මම ආයතනයට ගෙන්නලා ඒක කරේ. එතකොට ළමයි ඉස්කෝලේ ඇවිල්ලා තුනා මාර්ගයෙන් ඉන්න ඕනේ හැය මාර්ගයකින් ඉන්න ඕනේ. නමුත් මේ අලුත් තාක්ෂණයත් එක්ක මම තීරණය කරා මම මේ පෞද්ගලික එක ප්‍රැක්ටිස් කරා. මේ ඒක මට කරන්න පුළුවන් එක්ක ඔන්ලයින් වලින් සමහර විට මම වීඩියෝ අරගෙන වීඩියෝ කරලා දානවා. එතකොට වෙන්නේ අර ළමයාට ඕන කරන ටික විතරක් බලාගෙන බලාගෙන යන්න පුළුවන් යනවා. අර පය දුනම කාලය ගත කරන්න ඕනේ නැහැ. ඒක නම් පස්සේ ඉස්සර කියන්න දැන් ඒක අවශ්‍ය නැහැ. ඒ සතිය මැද්දේ පය දුන කරන්නේදී. එතකොට මේක තමයි ප්‍රධාන දෙක ඊට අමතරව මම ඔන්ලයින් ක්ලාස් එකක් කරනවා මේ මේ 2023 ඉඳලා ඒක කරන්නේ මේ විතර පැය 4මාරක් වෙනවනේ මේ පැය 5 වුණාට විනාඩි 30 ඉන්ටර්වල් එකක් දෙනවා ඒතර උගන්නන කාලේ පැය 4මාරයි මම මේ ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ සතිය දවස් දෙකක පැය 2යි කාලා 2යි කාලා PO සහ apply කියලා දවස් දෙකකට කඩන ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්ලයින් ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ අඟහරුවාදා අඟහරුවාදා 7:30 ඉඳලා 9:45ට එක පැය මේ මේකේදී පැය 2යි කාලයි සිකුරාදා sorry රකින් ඔව් සිකුරාදා 5:00 ඉඳලා 7යි කාලෙ නේද ඔය ඔන්ලයින් ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ඒතකොට ඒකේදී පැය 4මාර එක දිගට කරන්නේ නැහැ පැය 2යි කාලේ දෙකකින් තමයි මේ ටයිම් එක කවර් කරන්නේ. හරි. එතකොට අර සතියේ මැද්දේ කරන පැය තුන කොහොමත් එක්ක ඔන්ලයින් එක්ක වීඩියෝ එකක් නේ. ඒක ඒඩියල් නේ. එතකොට ඒක සම්බන්ධයක් නැහැ. එතකොට ඔන් ඔය ටික තමයි තියෙන්නේ. ඒක තමයි මගේ ඉස්සර කාර්යසටහන. හැබැයි මැයි වල තමයි මේක ස්ටාර්ට් කරන්නේ. මැයි වල පළවෙනි සතියේ ඉඳලා. හරිද? මැයි පළවෙනි සතියේ ඉඳලා. මේ මාසේ උගන්නන කිසිම දෙයකට ඔයගලන්ගෙන් මුදල් අය කරන්නේ ඒක ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒකේ අප්‍රේල් මාසේ තමයි මුදල් අය කිරීමක් කරනවා නම් කරන්නේ. මේ මාසේ අප්‍රේල් වෙනකම් මේ ක්ලාස් එක තියෙන්නේ සමුද 7 ඉඳලා 9 කාල වෙනකම්. බ්‍රහස්පතින්ද 7 ඉඳලා 9 කාල වෙනකම්. කියන්නේ මේ මාසේ එකම ආරයක්. හරි මාර්තු අප්‍රේල් මාස දෙකේ මාර්තු ධන අප්‍රේල් මම මේක සම්පූර්ණ විස්තරයක් මේ ගෲප් එකට දාන්නම් පැහැදිලිව ලියලා මම දාන්නම් මේක කරදර වෙන්න එපා මම පැහැදිලිව විස්තරයතුම ලියලා මේ ගෲප් එකට දානවා මේ විස්තරේ මාර්තු අප්‍රේල් මාස දෙකේදී සමුදයි බ්‍රහස්පතින්දයි 7 ඉඳලා 9 කාලෙට සමුදයි බ්‍රහස්පතින්දයි 7 ඉඳලා නමේ කාල වෙනකම් පැය 2යි කාල 2යි කාල කරනවා. ඒ කියන්නේ මාර්තු මාසෙදී දවස් 3ක් අහුවෙනවා ඔයාලට මාර්තු මාසෙ.
ඒක කිසි ප්‍රශ්නයක් නෑ ඕක ඉගෙන ගන්න බලන්න මාත් එක්ක ඉගෙන ගන්න යන්න ඕනන්න පුළුවන් ඉතින් මම ගැන කියනවා මගේ නම සමන්ත කුඩගේ ඇත්තම දුව සමන්ත කුඩා කුඩගේ මේ මගේ යාළුවෙක් තමයි අර කුඩා ගෑල් අයින් කරලා කුඩගේ කියලා දාන්න කියලා කිව්වේ ඒ ඉන්නවා දිගට මේ කොරස මේ ෆියුෂන් වදී පාච් කරන්න යනවා මේ මම උසස් පෙළ උසස් අධ්‍යාපනය ලැබී ආනන්ද විද්‍යාලයේ මම ගුරුවරයෙක් ලෙස ඒ කියන්නේ ළමයින්ට ගණිතය ඉගැන්වීම පිළිබඳව අවුරුදු 3ක් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අදාළ තියෙනවා. ඒ කියන්නේ ගණිතය උගන්වන්නේ කොහොමද කියලා. ගණිතය නෙමෙයි. ගණිතය උගන්වන්නේ කොහොමද කියන එක අවුරුදු 3ක ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව කරා. ඊට අමතරව මම BS උපාධිය ගණිතය අංශයෙන් හදාරුවා. ඒකෙදි මට දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලැබලා තිබුණා. ඉතින් මම ඒ අධ්‍යාපනය මට කරන්න පුළුවන් උපරිම මට්ටමේ මම ඒක කැරුවේ ඉගෙන ගන්නවා. ගුරුවරයෙක් ලෙස ගණිතය උගන්වන්නේ කොහොමද කියලා මම අවුරුදු තුනක් වෙනම වෘත්ති අධ්‍යාපනයක් ලැබුවා. BS උපාධිය කියන්නේ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් නේ, ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් නේ. අර ප්‍රොෆෙෂනල් එකක්. ඊට පස්සේ මම අවුරුදු 21ක් පාසල් වල ඉගෙනුවා. අවුරුදු මේ වෙනකොට 32ක් මේ අර කියන්නේ ගුරුවරයෙක් ලෙස ඉඳ කලින් ඉඳලම ටියුෂන් කරගෙන ගිය නිසා මුළු ටියුෂන් කාලය මේ වෙනකොට අවුරුදු 32ක් මම උගන්ලා තියෙනවා. 31ක් 1990 තමයි මම ඉස්සෙල්ලාම ඉගෙනන්න පටන් ගත්තේ මේ මාස දවසක රෝන්දර මතකයි මේ ඒතර ගුරුවරයෙක් ලෙස මම අවුරුදු 21ක් අර මේ එක්ස්පීරියන්ස් එක තියෙනවා අවුරුදු 21ක් ගුරුවරයෙක් ලෙස ඉඳලා මම 2014 ජූලි 31 වෙනිදා ගුරු ජීවිතයට සමුදුන්නා දීලා දැන් අනිගනම මේ කාර්යභාර විතරයි කරගෙන යන්නේ ඒකට සාධාරණ හේතුවක් මට තිබුණා ඉදිරි ගණන් එක මම හිතන සාධාරණ හේතුවක් නෑ සාමාන්‍යවම මෙහෙමයි මේ සිස්ටම් එක මට දරා ගන්න බැරි පොඩි අවුලක් තිබුණා. මේ යන සිස්ටම් එක. ඒ නිසා මම අයින් වෙලා මගේ පාඩුව මුන් කිව්වා. ඉතින් ඉච්චර හරවගොත් ඒක වැඩි විස්තර කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඒක හොඳද නරකද කියන මම දන්නේ නැහැ. මම එහෙම අයින් වුණා. දුරු ශේෂ්ඨයෙන්. දැන් ඒක කරගෙන යන්නේ. ඒකයි මට කියන්න තියෙන්නේ. ඒ පැත්තෙන් කියන්න තියෙන කාරණා ටික. ඊළඟට මෙලනම් උපක් කියන දෙයක් නැහැ ඊළඟට මම ඔබගේ ගෲප් එකට දාලා ඉදී ෆිසික්ස් කරන ගුරුවරයෙක් සහ කෙමිස්ට්‍රි කරන ගුරුවරයෙක් ඇත්තටම ඒ ෆිසික්ස් උගන්වන ගුරුවරයා මේ ප්‍රදේශයේ ඉන්න ඉතාම දක්ෂ හොඳ ගුරුවරයෙක් ඒ වගේම කෙමිස්ට්‍රි උගන්වන ගුරුවරයා ඇත්තටම මම ඒ ලෙවල් කරද්දි උගන්වන ගුරුවරයෙක් කොමරන් සර් කියන්නේ මම ඒ ලෙවල් කරද්දි මම හොඳම තමයි ඒ පණ පිටියේ ඒ කියන්නේ ඉතින් ඒ ගුරුවර දෙන්නා ගැන මම ඔබට මතක් කරනවා එසේ නම් 9:20 विश्वास ඉතින් ඒ නිසා මම මොනවද කරන්නේ කොහොමද කරන්නේ කියන එක මේ මම දැන් මේ මාත් එක්ක මේ 20 ගානක් විතර දරුවා අතර සම්බන්ධ වුණා මම ඒගොල්ලන් ඇහුවා කොහොමද මේ මං ගැන දැනගත්තේ කියලා අහපු හැමෝම කිව්වේ මගෙන් ඉගෙනගත්ත කාරියර කෙනෙක්ගෙන් දැනගත්තා කියලා. ඉතින් එහෙනම් ඔබට යම් කිසි හෝ අවබෝධයක් ලැබිලා ඇති මම මේ කතාවේ කරන්නේ කොහොමද කියලා සමහරට නැතුව ඇති. හැබැයි ඒ ටොපික් එක මම මෙතන කතා කරන්න සූදානම් නැහැ. මම ඒක කැමති නැහැ. මොකද වැඩේ කරලා කිරිපත් කරන තියරි එක තමයි මගේ තියෙන්නේ කිරිපත් කාල වැඩ පටන් ගන්න තියරි එක මම ඇත්ත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන එක. ඒක මගේ ජීවිතේ මම කට් ඔෆ් කරලාම දාලා දෙන එක. හරි. ඒ කියන්නේ කිරිපත් කාල වැඩ පටන් ගන්නේ නැහැ මම. වැඩේ කරලා ඉවරලා කිරිපත් කන්න ලෑස්ති. ඒ නිසා මොකද්ද කරන්න යන්නේ කොහොමද කරන්න කියන එක මේ වගේ කෙටි කාලයක් තුල පැහැදිලි කරන්න බෑ. ඔබ මාත් එක්ක හිටියොත් මාත් එක්ක ඉන්න දවසක් පුරාවටම ඔබ පිටිපස්සෙන් මම ඉන්නවා ඒක ඕන නම් මම ඉන්නත් දරුවගේ ආරම්භ ඔබ මාත් එක්ක ඉන්නේ දවස් 100 නම් ඒ දවස් 100ම මම ඔබ පිටිපස්සෙන් ඉන්නවා ඔබ මෙහෙවන ඔබ ඉලක්කෙට ගෙනියනවා ඔබට මඟ පෙන්නනවා ඒක කරන්න මට සුදුසුකම සහ හැකියාව සහ බලවෘත්ත සියල්ල තියෙනවා ඒක නම මම කියන්නේ සම්පූර්ණ වෙස්සෙමි ආරම්භය ඒක නම මම කියන්නේ ඇත්තම ආරම්භය මට ඒක කරන්න පුළුවන් ළමයෙක්ව මැත්ස් වලින් ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක මගේ මේ අවුරුදු 52 ක ජීවිත කාලේ අවුරුදු 30 ගණනක් තුළ මම ප්‍රැක්ටිස් කරලා තියෙනවා.
විශේෂ ආසාවෙන් කැප වෙලා ඉගෙනගෙන යන දරුවන් කෙරේ මට එහෙම ඉන්න ඕනම කෙනෙක් එයාගේ ධෛර්යය සහ කුසලතාවයට අනුව යා හැකි දුර ගෙන යන්න පුළුවන් මහා දැවැන්ත බ්‍රයිටෝ නුනට ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔබ මේ අවුරුදු 11ක් පුරා ආපු ගමනේ යම්කිසි නෙගටිව් ඉෆෙක්ට්ස් තියෙනවා නම් ඍණාත්මක දේවල් තියෙනවා නම් ඒවා සියල්ල අයින් කරලා ඕනේ නම් කිව්ව මේ අවුරුදු දෙකම ආර යන්න එම මොහොතර අවුරුදු 20ක් වෙනකොට අර මං කිව්ව දීප්තිමත් ශිෂ්‍යයනි අන්නේ දීප්තිමත් ශිෂ්‍යයා නිර්මාණය වෙන්නේ නැහැ හරි ඒ දීප්තිමත් ශිෂ්‍යයා නිර්මාණය වෙන්නේ නැහැ ඒ නිසා ඔබ මොන දේ කරන්න කලින් දවසක් දෙකක් නිහිනේ කල්පනා කරන්න මේ අවුරුදු 11 ඇතුලේ මම මේ ඉගෙන ගන්නවා කියන එක ගැන මගේ තියෙන ඍණාත්මක ආකල්ප මොනවද ඊව මොනවද ඇයි මට එහෙම ඒවා හිතෙන්නේ මට නිකන් ඉඳ හිතෙන්නේ ඇයි උහේ පිස්සු කෙලකල ඉඳලා විවාහ කරන්න ඕනේ කියන මානසිකත්වය මට ඇවිල්ලා තියෙන්නේ ඇයි ඒ වගේ හිතන්න ඒ සියල්ලම ගේ පිළිකරමින් තියන්නේ ඔබ පිළිකරමින් තියන්නේ නැත්නම් ගෝණියක දාලා කෙලින්ම නගර සභාවක නියඳනවා දීලා අලුත් මිනිහෙක් වෙලා අලුත් ළමෙක් වෙලා මේ වැඩේ කරනවා අර පරණෙක් කෙනාගේ තියෙන නරක දේවල් මේකට ගේන්න එපා එහෙනම් මේ අවුරුදු 11ක් තිස්සේ ඔයගොල්ලෝ ඉගෙනගෙන ආපු ක්‍රමයක් තියෙනවා මම දන්නවා මේ තමයි කරන වැඩ. ඒගොල්ලෝ හිතනවා මේකත් ඒ විදිහට කරන්න ඕනද? බෑ. මේක එහෙම කරන්න බෑ. මේක භක්තියෙන් ඉගෙන ගන්න ඕන දෙයක්, ආසාවෙන් ඉගෙන ගන්න ඕන දෙයක්, කැපවීමෙන් ඉගෙන ගන්න ඕන දෙයක්, හැම වෙලෙම සතුටින් කරන්න ඕන දෙයක්. හිතේ ප්‍රෙෂර් එකකින් මේක ඉගෙන ගන්න බෑ. මාන රිලැක්ස් ඉදී බොහොම නිදහසේ අර මම කිව්වේ කවරනම් සිතුවිලි නොසිතන නිසා මට මේක බැරි වුණා කිව්වේ. අන්නේ ආකල්පෙට එන්න හැම වෙලේම සොයන්නේ විදියට හිත හදාගන්න තමුන්ට බැරි දේවල් මොන තරම් තියෙනවා තේරෙන්නේ නැති දේ මොන තරම් හම්බෙනවා උගන්නන ගණන් සමහර ඒවා තේරෙන්නේ නැහැ ගණන් 10ක් දුන්නොත් 9ක්ම හදාගන්න බෑ ඕක තමයි ඇත්ත තත්ත්වය ඔය තත්ත්වය මොකද එකමාරක් විතර යනවා තියෙනවා ඕක වැඩ කරගෙන යන ළමයි මං කියන දැකවීම තුළ ක්‍රියාකාරී වෙන්න කියලා කියන්නේ අන්නේ යා ටික 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 ඕක ජයග්‍රහණය අන්තිම අවුරුද්දේ දෙනකොට යාපි හිතයද වෙනවා රයිට් දැන් මම මෙදී දුන්නා අන්න එනවා මනසෙන් මැසේජ් එක එදා ඉඳලා තමයි යා විශ්වාසයෙන් මේ කටයුත්ත යන්නේ ඉතින් ගණිතය ඉගෙන ගන්න ඔබ තීරණය කිරීම නැවතත් විශිෂ්ට අදහසක් කියලා විතරක් මතක් කරනවා මේ මනුස්ස ශිෂ්ටාචාරයේ ඉදිරියට ගෙනාම මේ විශිෂ්ට ඥානය මොකක්ද කියලා හොයාගෙන යන්න ඒක හොයන්න ඒක ගැන ඉගෙන ගන්න තීරණය ඔබට හම්බෙන වැදුව මොකද්ද? රැකියාව මොකද්ද කියන එක. ඒ ප්‍රතිපලයක සම්බන්ධයි. ඒක පස්සේ එළවන්න එපා. ජොබ් එකක් පස්සේ එළවන්න එපා. මේක ආසාවෙන් ඉගෙන ගන්න. කැමැත්තෙන් ඉගෙන ගන්න. සතුටෙන් ඉගෙන ගන්න. එතකොට මේ හෙඩ් එක මිලක් මේ සමාජයේ වෙන් කරනවා. ඒක ලක්ෂ එකමාර දෙකද පහද හයද කියලා නෙමෙයි. මම ඔබට නිකන් කියන්න මොරටු විශ්වවිද්‍යාලයේ මේ අවුරුද්දේ මගෙන් මගේ ශිෂ්‍යෙක් අවුත්නා පරිගණක විද්‍යාව කම්පියුටර් සංජීවයෙන් ඉඳලා එයා පළවෙනි වෙබ් ප්‍රොජෙක්ට් එකක් 80,000කට ඉන්දියන් කම්පැනි එකකට ගියා. මම තව එකක් කියන්නම්. එයාගේම බැච් එකට පස්සේ බැච් එකේ ගියා බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවෙක්. S3යි ගත්තේ. එයා ගියා MDES කරන්න. MDES අර මගේ TTI කියලා. MDES ඉංජිනේරින් ඩිප්ලෝමා එක ගන්න. එයා ඉංජිනේරින් ඩිප්ලෝමා එක ගන්න ගමන් කොළඹ යුනිවර්සිටි එකේ එක්ස්ටර්නල් ඩිග්‍රියක් කරා BSc in Applied Electronics and Electrical and Electronics. යා දෙකම එකට ඉවර කරා. යාගේ ආරම්භක වැඩුව මට කීයද කියලා කියන්නේ. මට ඉවර සර් මට ඉලක්කම් 6ට පඩිය දුන්නේ. මම කියන්නේ ඒකයි. අර ළමයා ඒ දෙකයි ගිය එකක් කරා මොරටුව ගියා. අරයා S3ක් කරා MBBS ගියා. හැබැයි ඒ දෙන්නම විශාල වැඩකට රැකියාවක් ගියා. මම මේ ලැප්ටොප් ගැන කතා කරේ ඔබට ඒව ගැන නම් කිසි අදහස ඔබේ දෙමව්පියන් නිසා තියෙන නිසා. ඉතින් මට එකෙන් කියන්න තියෙන්නේ මේ විශේෂයේ ඉගෙන ගන්නවා තියෙන ප්‍රබලතාවය. ඔබට මම උදාහරණ දෙකකින් පැහැදිලි කරේ. උදාහරණ දෙක.
තේරෙනවා කියන නිසා මේක ඉගෙන ගන්න කවදාකවත් බය වෙන්නවා මේකෙන් ඔබට යහපතක් වෙනවා ඔබේ මනස නිරවුල් වෙනවා නිරවුල්ව තීන්දුව ගන්න මිනිහෙක් වෙනවා යමක් ඉනිවිද දැකිය හැකි මනසක් වෙනවා කොටින්ම කිව්වොත් සිතුවිලි කියන එක අර ඉන්දිකටු තුඩක් තරම් සියුම් වෙනවා අන්නේ ප්‍රැක්ටිස් එක කරන්න ගණිතය ඉගෙන ගන්නවා කියන්නේ අන්නේ මනස දියුණු කරනවා කියන කාරණේට ඉන්න එතකොට මේක හරි සරලව හරි පහසුවෙන් හරි ආසාවෙන් මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් ඉතින් එවනම් ආදී නොයමයි මාත් එක්ක හිටිය නම් පහගෙන විතරයි හිටිය ඔයගොල්ලන්ට අවස්ථාව නැහැ විදිහ ගොඩක් මාත් එක්ක කතා කරන්න එහෙනම් බොහොම ස්තුතියි නැවත සම්බන්ධ වුණාට ඔබට කැමති නම් මාත් එක්ක ලබන සඳුදා ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන් සෞන්දර්ය ක්ලාස්ෙ ඉඳයි මම ලින්ක් එක දානවා මම ඉස්සෙල්ලාම පටන් ගන්නේ බියෝමැත්ස් වලින් තාත්තික සංඛ්‍යා කියන පාඩමින් ඉතින් පොතක් අරගෙන ලෑස්තිලා ඉන්න කැමති නම් ඉතින් මගේ ක්‍රමය මොකක්ද කියලා මම මෙතන විස්තර කරන්න යන්නේ ඒක මාත් එක්ක ඉඳලා බලන්න කැමති නම් ඉන්න සාදරයෙන් බාර ගන්නවා එහෙනම් මාත් එක්ක මේ වැයගාන ගත කර සියලුම දරුවන්ට ඉන්නවා විශේෂයෙන් දමෝදුත් මේ ඉන්නේ දෙන්න සියලු දෙනාට බොහොම ස්තුතියි සුබ රාත්‍රියක් අයනවා Thank you sir I want Thank you sir Thank you sir Thank you sir good night good night good night Thank you sir Thank you sir. Okay welcome Hello yeah. Oh, lighting would be